adveina kota yamma akareka prashna kari tattwekata patwetcha neetiyak gana saakatchawakata aaradhana kirima sahaye e maatrukame avasthaveedi samaajagatha kirimata utsaha kirima ekena sandaha yam daayakatwak deema ganath mama stutiwanta wenawa me vyapareta akalanka saha vimuktilata palaweniyatama palamuwenma kiyanna one me dan ICCPR panatha kiyana eka lankawata lankawen neetiyata athulath wenne 1957 darana international covenant on civil and political rights kiyana panathin civil saha deshapalana aithiwasikam sadaha wu jaatyantara sammuti panatha washeen tamai meka lankawen neetiyata athulath wenne මේ පනත ලංකාවේ නීතියට ඇතුළත් වෙනකොට මේ පනතේ පූර්විකාව මගේ ළඟ සිංහල භාෂාව පනත නැහැ මේ තාරකනානායක් අර මහත්මයාත් මට කිව්වා මේ සිංහල භාෂා පනත මේකේ හොයාගන්න බෑ අතර මේක වෙබ් එකකවත් කොහෙවත් තරගා නැහැ මේකේ සිංහල පනත මේකේ තියෙන්නේ මේකේ ඉතිහාසය මේ පනතේ ඉතිහාසය මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක ගැට ගැහුණු පනතක් මේ සම්මුතියක් ජාත්‍යන්තර සම්මුතියක් මේ පනතේ මූලික වශයෙන් සඳහන් වෙන්නේ මේ ආකාරයට. ඒක තියෙන්නේ ලංකාවේ මූලික අයිතිවාසිකම් වශයෙන් සහ ලංකාවේ නීතියට මානව අයිතිවාසිකම් වශයෙන් ඇතුළත් වෙච්ච දේවල් අයිතිවාසිකම් වලට පරිබාහිරව තවත් අයිතිවාසිකම් ප්‍රමාණයක් එකතු කිරීමේ පරමාර්ථයෙන් තමයි මේ පනත ලංකාවේ නීති පද්ධතිය ඇතුළට ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඒක අවසාන වශයෙන් පූර්විකාවේ තියෙන මෙතෙක් ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාවමය පිළිගැනීමක් ලබා දී නැති ඉහත කී සම්මුතිය සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලට උචිත නීති සම්පාදනය කිරීම සඳහා ලංකාවේ රජයට අවශ්‍ය වී ඇති හේඳ ලංකාවේ ආණ්ඩුවට මේ අවශ්‍යතාවයක් මතුවලා දිනවා 2007 වෙනකොට මූලික අයිතිවාසිකම් වල හෝ වෙනත් නීතියකින් මානව අයිතිවාසිකම් හෝ වෙනත් පුද්ගල අයිතිවාසිකම් වශයෙන් හඳුන්වා නීතිමය වශයෙන් හඳුන්වා දීමක් කර නොමැති නීති සමුදායක් නීති ප්‍රමාණයක් මේ පනත ඇතුළෙන් රටේ නීතියට හඳුන්වා දීමට. ඕක තමයි පළවෙනි පරමාර්ථය. දැන් ඒ පරමාර්ථය ඇතුළේ තමයි දැන් අද වෙනකොට ඉතාම බරපතල විදියට සාකච්ඡාවට භාජනය වෙන මේ පනතේ තුන්වෙනි වගන්ති යටතේ ගෙනෙන වැරදි වශයෙන් හඳුන්වා දීපු දේවල් එන්නේ ඒ පරමාර්ථය ඇතුළේ. එතකොට දැන් තුන්වෙනි අපි පනතේ තුන්වෙනි වගන්තිය ගත්තොත් එහෙම තුන්වෙනි වගන්තිය කියන්නේ මෙන්න මේ විදියට. තුන්වෙනි වගන්තිය කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ කියන්නේ යුද්ධය පැතිරීමේ හෝ වෙනස සැලකීම එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹීම නොකළ යුතුයි කියලා. ඒක හරි බොහොම පැහැදිලි කතාවක් කියන්නේ. යුද්ධය පැතිරීම සඳහා එහෙම නැත්නම් ජාතික හෝ වාර්ගික මේ අසන්තතියක් ඇති කරන ආකාරයේ ඒවට පෙළඹවීම සඳහා දේවල් මේ කරන එක වරද්දක් විදිහට දකින්නේ. සායකයේ දෙවනි කොටස වශයෙන් දක්වලා තියෙන්නේ මේකට ආධාර හා අනුබල දීමත් වරද්දක් විදිහට සහ මේ ඒ බවට තර්ජනය කරන කියලා මේ කොටස් කීපයක් දාලා තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් කියන්නේ මෙන්න මේ කාරණේ. තුන්වෙනි වගන්තිය අපි ගමු. ඊට අමතරව තවත් වගන්ති කීපයක් තියෙනවා මේකේ. එතකොට මේ තුන්වෙනි වගන්තිය මේ අරගෙන තියෙන්නේ අපේ ලංකාවේ තියෙන නීතියට මේ නීති පනතට මේක අරගෙන තියෙන්නේ අර ICCPR covenant එකෙන් ප්‍රධාන ප්‍රඥප්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තිය 1966 මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කරගන්නේ 1976 ඒක ලංකාවේ අර ඒක පාර්ශවයක් බවට පත් වෙනවා. ඊට පස්සේ 1980 අපි ratification එක කරනවා. අපි ඒකට අත්සන් කරනු ලබනවා. ඊට පස්සේ 2007 තමයි අපේ රට ඒකේ කොටසක් අරගෙන අපේ රටේ නීතියක් නිර්මාණය කරනවා. මේක කොටසක් අරගෙන නීතියක් නිර්මාණය කිරීම තමයි මේක වෙච්ච පළවෙනිම වැරද්ද. මේ නීති අද වෙනකොට අවභාවිතා වෙන්නේ දේශපාලන අවශ්‍යතා සඳහා, එහෙම නැත්නම් සමහර ආගමික නායකයන්ගේ අවශ්‍යතා සඳහා, එහෙම නැත්නම් වෙනත් ආකාරයකට දේශපාලනික වශයෙන් හෝ සමාජීය වශයෙන් මිනිසු දඩයම් කිරීම සඳහා මේක පාවිච්චි වෙන්නේ මේකේ මේ එක කොටසක් අරගෙන මේ පනත නිර්මාණය කරපු නිසා. දැන් අපි ප්‍රඥප්තිය ගත්තොත් එහෙම මට විනාඩි කීයක් තියෙනවද දැන් නේද? අපි ප්‍රඥප්තිය ගත්තොත් ප්‍රඥප්තිය කියලා කියන්නේ සම්පූර්ණ ලියවිල්ලක්.
ප්‍රඥප්තිය කියන්නේ සම්පූර්ණ ලියවිල්ලක්. ප්‍රඥප්තියේදී 19 වෙනි සහ 20 වෙනි වගන්ති බැලුවොත් එහෙම ඒ වගන්ති දෙක හරි පැහැදිලි. ඒ වගන්ති වල පැහැදිලිවම දක්වලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ වගන්ති වල පැහැදිලිවම දක්වලා තියෙනවා Article 19 වල 19 වෙනි වගන්තිය කියන්නේ ඕනම පුද්ගලයෙකුට තමන් කැමති මතයක් දැරීමට නිදහසක් තියෙනවායි කියන එක. ඒක කිසිම බාධාවකින් තොරව මතයක් දැරීමේ නිදහසක් තියෙනවායි කියන එක. දැන් අද වෙනකොට මේ තුන්වෙනි වගන්ති යටතේ කරන නඩු පැවරීම් අත්අඩංගුවට ගැනීම මේ සියලු දේවල් එන්නේ මතයක් දේශපාලන වේවා ආගමික වේවා වෙනත් සමාජීය කාරණයක් මත වේවා තමන්ගේ මතයක් ප්‍රකාශ කිරීම මත තමයි මේ පහුගේ කාල සීමාව පුරාවටම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මේ ගැනීම සිද්ධ වුණේ ඒක මේ අද ඊයේ විතර නෙමෙයි මම හිතන්නේ 2010න් පස්සේ දිගට පැවතෙන තත්ත්වයක් ඕක සමහර වෙලාවට ඒක සාහිත්‍යමය කාරණයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒක දේශපාලනික කාරණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් සමාජීය කාරණයක් වෙන්න පුළුවන් එතකොට ඒක ඒ 19 වෙනි වගන්තියේ තියෙන තමන්ගේ මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාවක් වෙන්න බෑ කියලා ඒ වගේම මේකේ දෙවෙනි කොටස විදියට තියෙනවා කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවායි කියලා දැන් එහෙම ඒ කොටස් දෙක පිළි අරගෙන තියෙනවා ප්‍රින්සිපල් සමා වෙන්න මේ ප්‍රධාන ප්‍රඥප්තියේ ඊට අමතරව 20 වෙනි වගන්තියේ ඔන්න 3 වෙනි වගන්තියට අදාළව තියෙන සමහර කාරණා කීපයක් තියෙනවා යුද්ධය සම්බන්ධයෙන් කටයුතු කරන්න බෑ ඒ වගේම ඒක යුද්ධය සම්බන්ධයෙන් යුද්ධයට ආවැඩීම කියන එක නීතියම තහනම් කරලා තියෙන දෙයක් ඒ වගේම ජාතික ආගමික හෝ වාර්ගික හෝ ආගමික හේටරඩ් එකක් මේ අසන්තතියක් ඇති වෙන ආකාරයට කටයුතු කරන එක තහනම් කරලා තියෙනවා ඒ 20 වෙනි වගන්ති ඒක වරදක් විදිහට දක්වලා තියෙනවා දැන් අපේ දැන් right to hold an opinion කියන එක අදහසක් දැරි මතයක් දැනීමේ අයිතිය කියන එක දැන් අපේ රටේ නීති පද්ධතිය ඇතුළට ගියයින් පස්සේ ඉස්සෙල්ලාම අපි ගම විමර්ශන ක්‍රියාවලිය ඇතුළදී කවුද මේ ඒ කියන කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණය පවත්වන්නේ දැන් මම මේක මීට පෙර අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී පවා කියපු කාරණයක් තමයි මාළක දේවප්‍රියගේ නඩුවේදී ඔහු නිහොන් සැප ලැබේවා කියලා පොතක් මේ එලි දැක්වුවා සෝරි පොත වේදිකා නාට්‍ය පොත තමයි නඩුව ගියේ එතකොට ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණිල්ලක් ගියා. දැන් මම ඒ නඩුවේ මම පෙනී හිටියේ ඔහු වෙනුවෙන් දැන් මම ගත්ත තර්කයක් තමයි සාහිත්‍යමය ලේඛනයක සාහිත්‍යමය ලියවිල්ලක සාහිත්‍යමය රසය එහෙම නැත්නම් සාහිත්‍යමය භාවය ගැන කියන කාරණය කවුද කොතනින්ද ටෙස්ට් වෙන්නේ පරීක්ෂණයට ලක් වෙන්නේ. ඒක පුළුවන් ද පොලිස් නිලධාරියෙකුට මේක ආගමට විරුද්ධව කරන දෙයක් මේක ජාතියට විරුද්ධව කරන දෙයක් මේක වෙනත් කාරණයක් සම්බන්ධයෙන් ගැටෙන දෙයක් කියලා සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්ද ඒක තමයි මම ගත්ත ඒ නඩු අසාර්ථක වුණා නමුත් මම ගත්ත පළවෙනි තර්කය වුණේ ඒකයි දැන් අපේ රටේ මේ තුන්වෙනි වගන්තිය සම්බන්ධයෙන් කවිමර්ශනය කරන විශේෂයෙන්ම සාහිත්‍ය කියන කාරණේදී ඒක නාට්‍යයක් වෙන්න පුළුවන් ඒක වෙනත් ලේඛනයක් වෙන්න පුළුවන් නවකතාවක් කෙටි කතාවක් ගීතයක් මේ ආකාරයේ ඕනම දෙයක් වෙන්න පුළුවන් මේ වගේ දෙයකදී කවුද මේ විමර්ශනයේදී මේ මම කියන ඉර අඳින්න එහෙම නැත්නම් ඒ ඉර මකන්න කටයුතු කරන විශේෂඥයා කවුද පොලිසිය එතන පොලිසියට මේකට තියෙන එක්ස්පර්ටිස් මොනවද ඒගොල්ලන්ට තියෙන විශේෂඥ ඥාණය මොකද්ද දැන් අපිට මට පුළුවන් ද චිත්‍රපටියක් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන්න එහෙම නැත්නම් මේ සභාවේ ඒ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අවබෝධයක් විශේෂඥ දැනුමක් නැති කෙනෙකුට ඒක කරන්න පුළුවන් ද අපි කල්පනා කරලා ඒ විදිහට බලමු එහෙම බැලුවොත් එහෙම විමර්ශන ආයතනයක ඒ එක්ස්පර්ටිස් නැත්තම් ඒ එක්ස්පර්ට්ස් නැත්තම් ඒ විශේෂඥයෝ නැත්තම් එහෙම නැත්නම් ඒ විශේෂඥාණය නැත්තම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්ද දැන් මෙන්න මේ අපේ පනතට ඇවිල්ලා තියෙන අපේ පනතේ තියෙන තව අඩුපාඩුවක් තමයි මේ තියෙන ICCPR පනතේ තියෙන
ප්‍රධාන අනිත් අඩුපාඩුව තමයි මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක ඒ කියන්නේ මේ 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 කියන ඔය කියන වරදක් කියන දේ ඔප්පු කරන්න ඒ ඒ ඒ සඳහා පරීක්ෂණය කළ යුතු ආකාරය කිසිම ආකාරයක තැනකින් සඳහන් වෙන්නේ නැහැ. දැන් 2011 දී මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගින්ම කළා දිනවා මේ ඒගොල්ලෝ තවත් මේ 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 විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඒගොල්ලෝ නිගමනයකට අවිල්ල තියෙනවා. ඒකට කියන්නේ රබට් ප්ලෑන් ඔෆ් ඇක්ෂන් කියලා. ඒක වෛරය පැතිරීම හඳුනා ගැනීමේ පරීක්ෂණය කියලාත් කියනවා. රබට් ප්ලෑන් ඔෆ් ඇක්ෂන් කියලා. ඒකේ තියෙනවා කරුණු 6ක් සම්බන්ධයෙන් මෙවැනි විමර්ශන ක්‍රියාවලියකදී කටයුතු කළ යුතු වෙනවායි කියලා. එකක් තමයි පළවෙනි කාරණේ විදිහට ඒගොල්ලෝ දකින්නේ social political context. මේකේ තියෙන social and political context එක ගැන විමර්ශනය කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ සන්දර්භය ගැන. දෙවෙනි කාරණේ status of the speaker. ප්‍රකාශ කරන්න කවුද කියන කාරණේ. ඊට පස්සේ intent to incite the audience against or target group. Again, intent to incite the audience against the target group. මේ ප්‍රකාශයේදී මේ audience එක තව target group එකට against විරුද්ධව කටයුතු කරන්න පෙළඹවන්න ඕන චේතනාව. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක content and form of speech. Content and form of speech. ප්‍රකාශනයේ සහ අන්තර්ගතයේ ස්වභාවය. ඒ ප්‍රකාශනයේ සහ අන්තර්ගතයේ ස්වභාවය. පස්වෙනි එක extent of the dissemination of dissemination. ප්‍රකාශනයේ පරිමාණය. අවසාන එක likelihood of having hatred including imminence. ආසන්නයේ සිදුවිය හැකි හානිය. මෙන්න මේ කියන කාරණා සියල්ල මේ කියන කාරණා සියල්ල ඔය කියන ප්‍රකාශනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී සලකා බැලිය යුතු වෙනවා. දැන් අපි පහුගිය කාලේ අත්අඩංගුවටපත් වීම මම කියන්නේ මේක ප්‍රධානම ගැටලුව තියෙන්නේ තුන්වෙනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත්තොත් මහාධිකරණයෙන් අප ගන්න වෙන්නේ. මහාධිකරණයෙන් අප ගන්න අපි මහාධිකරණයට ගිහලා සුවිශේෂ කරුණු ඉදිරිපත් කරන්න ඕනේ ඒ තැනත්තට හිරගෙදර ඉන්න බැරි වෙන හේතු. අපිට කියන්න බෑ හිරගෙදර දවසකට නාන්න දෙන්නේ වතුර බෝ මේ සතියකට නාන්න දෙන්නේ මේ වතුර බාදු තුනයි කියලා කියන්න බෑ. ඒක හේතුවක් නෙමෙයි. ඊට එහා ගියම සුවිශේෂ හේතු. ඒක හිරගෙදර මේ කිනිතුල්ලා ඉන්න අපි මේ නිදා ගන්න ඇඳක් නැහැ, මේ පැදුරක් නැහැ, දාඩිය දාන ඕවා කියලා හරියන්නේ නැහැ. අඩුතරමේ දියවැඩියාව මේ කොලෙස්ටරෝල් ඒවා තියෙනවා කියලා කිව්වත් ඒක සුවිශේෂ හේතු විදියට අද වෙනකොට නීතිය ඉස්සරහා සැලකීමකට ලක් වෙන්නේ නැහැ. එතනින් එහාට ගියම බරපතල හේතුවක් පෙන්වන්න ඕන. දැන් එතකොට මෙන්න දේශපාලන දඩයම සිද්ධ වෙන්නේ ඔන්න ඔතන. දේශපාලන දඩයම සිද්ධ වෙන්නේ මෙතනින් අත්අඩංගුවට ගන්න පුද්ගලයා ඊට පස්සේ එළියට එන්නේ මාස 6ක් විතර ගිහිල්ලා. එතකොට තමන්ගේ මතයට විපක්ෂ මතයක් දරන එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන ධාරාවෙන් පිට කටයුතු කරන ඕනම පුද්ගලෙක් මොනවා හරි සුළු ප්‍රකාශයකට මොනවා හරි ප්‍රකාශයකට මේ අර්ථ නිරූපණය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් අපි දැන් ඉස්සරහට යනවා නම් මේ පනත සම්බන්ධයෙන් අපි ඉස්සරහද මේ පනත දැන් නීතියක් වෙලා ඉවරයි. ඒතර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය වෙනවා මේ පනත ආයිත් පනත මේ නීති පද්ධතියෙන් අයින් කරන්න. එහෙම නැත්නම් මොකද අපිට කරන්න පුළුවන්කම තියෙන අපිට මේ පනත සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් දැන් නීතිමය වශයෙන් අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙලා තියෙනවා. නමුත් අපිට සමාජීයව දැන් සමාජයේ විදියට මේ පනත සම්බන්ධයෙන් අපිට බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනවා විධායකයට. කොහොමද පනත අර්ථ නිරූපණය කියන කරන්න කියන කාරණේ පනතේ වගන්ති මේ විශේෂයෙන්ම මේ අපරාධ වර්ධ කියන අපරාධ චෝදනා සම්බන්ධයෙන් පනත ක්‍රියාත්මක වෙන ආකාරය. ඒක කොහොමද අර්ථ නිරූපණය කරන්නේ? ඒක කොහොමද මේ ඒකට මොකද්ද අපි ගන්න ඕන පියවර කියන කාරණේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වාගේ විශේෂඥ දැනුමක් නැතුව විශේෂඥයෝ නැතුව දැන් උදාහරණයක් විදිහට අපි භවතරණේ පොත ගමුකෝ.
දැන් භවතරණේ පොතේ එක තැනක තියෙනවා සිද්ධාර්ථ කුමාරයා අමුසොහනට ගියන් පස්සේ සොහොම්පල්ලගේ පවුල සිද්ධාර්ථ කුමාරගේ අතින් ඇල්ලුවා කියලා. දැන් ඒ වෙලාවෙත් මාර්ටින් වික්‍රමසිංහට විරුද්ධව ලොකු මතයක් සමාජයේ ආවා. මාර්ටින් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත යුතුයි කියලා කිව්වා. නමුත් ඔහු අත්අඩංගුවටපත් වුණේ නැහැ. සමාජයේ කියන්නේ සමාජයේ ඊට වැඩිය ඉහළ තැනක යම් පිරිසක් හිටියා. ඔහු අත්අඩංගුවටපත් වුණේ නැහැ. ඔහුගේ තිබිච්ච සිවිල් බලය නිසා වෙන්න පුළුවන් ඕ වෙනත් කාරණයක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඔහු අත්අඩංගුවටපත් වීමක් සිද්ධ වුණේ නැහැ. නමුත් ඔහුට විරුද්ධව විශාල බලපෑමක් මේ විදිහටම මේ පහුගිය කාලයේ සමහර පොත්වලට ආපු විදිහට ශක්තික සත් කුමාරට එහෙම ආපු විදිහට ඔහුටත් ආවා. නමුත් මේ කියන කාරණය කන්සිස්ටන්සි එකක් තියෙනවනේ. ඒක මිතික භාවයක් තියෙනවනේ. ඒක යුනිෆෝමිටි එකක් තියෙනවනේ. එතකොට ඒක නිසා තමයි මේ වගේ දෙයකදී විශේෂයෙන් මේ ප්‍රකාශනය කියන කාරණයේදී ඒ ප්‍රකාශනය සම්බන්ධයෙන් ඒ ප්‍රකාශනයක් මේ පනත යටතේ චෝදනාවක් බවට පත් කරගන්නව නම් මොකක් හරි පරීක්ෂණයක් මොනවා හරි සාධාරණ පරීක්ෂණයක් තියෙන්න ඕන ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පෙර. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. මොකද අත්අඩංගුවට අරගෙන කරන විමර්ශනය කියලා කියන්නේ ඉතාම භයානක කාරණයක්. ඒක ඉතාම භයානක දෙයක්. ඔහුගේ ජීවිතය එහෙම් පිටින්ම අවසන් කරන්න පුළුවන් කාරණයක් තමයි අත්අඩංගුවට අරගෙන විමර්ශනය කිරීම කියන එක. දැන් අවසාන වශයෙන් මම කියන්නම් මේ ICCPR පනත ICCPR පනත ඇත්තටම ගෙන ආපු කාරණය. ඒක ප්‍රියම්බල් එක බලුවයින් පස්සේ පූර්විකාවෙන් කියන්නේ අපේ මූලික අයිතිවාසිකම් වලට එකතු කරගන්න බැරි වෙච්ච ටිකක් අපේ නීති පද්ධතියට එකතු කරගන්න බැරි වෙච්ච අයිතිවාසිකම් ප්‍රමාණයක් එකතු කරගැනීමේ පරමාර්ථයෙන් තමයි ICCPR පනත ගෙනල්ලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට ICCPR පනතේ භාවිතය කොතනද තියෙන්නේ? අර මම කලින් කිව්වා වගේ ICCPR පනත දිගටම පාවිච්චි කරලා තියෙන්නේ. ඊටාම මේ අර කියන්නේ පැහැදිලි කරනවා නම් නිකන් ඇත්තටම ICCPR පනත පාවිච්චි කරලා සමහර වෙලාවක ආගමික සංහිඳියාව නැති කරලා තියෙනවා. ඒ වගේ දැන් අපි 2013 දී දර්ග නගරයට ගහපු එක මේ අලුත්ගම මුස්ලිම් ජනතාවට ගහපු මේ ඒ ප්‍රහාරයන් අපි දැක්කා. එතකොට ඊට පස්සේ අපි දැක්කා දිගන ටවුන් එකට ගහපු එක. දැන් ICCPR පනත මේ අවස්ථාවල්දී පාවිච්චි වුණාද? ඒව ඉතාම සංවිධානාත්මක වෙච්ච දේවල්. අපි පත්තරේ රාවේ පත්තරේ මේ කාලේ අපි ලිව්වා ඔක ජනරංජන දිගටම. මේ කියන ICCPR පනත කොයි වෙලාවකවත් පාවිච්චි වුණාද එතෙන්ට? අන්නේ ඒකටයි පනත ගෙනල්ලා තියෙන්නේ. පනත ගෙනල්ලා තියෙන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න, ආගමික සංහිඳියාව ඇති කරන්න, ආගමික වෛරය, ජාතීන් අතර වෛරය මේවා නැති කරන්න ගෙනල්ලා තියෙන්නේ. නමුත් අද මේක පාවිච්චි වෙන්නේ කොතනටද? මේක පාවිච්චි වෙන්නේ ඒක විලෝමයට. මෙන්න මේ නිසා තමයි මේ සම්බන්ධයෙන් මේ ICCR පනත සම්බන්ධයෙන් සමාජයේ මීට වැඩිය දැනුවත් වෙන්න ඕන සහ සමාජයේ මේ පනතේ තියෙන දුර්දාන්තභාවය මේ පනතේ තියෙන දුර්දාන්තභාවයට නෙමෙයි මම කියන්නේ අතම සමා වෙන්න මේ පනත පාවිච්චි කරන දුර්දාන්ත ස්වභාවය සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන මීට වඩා හඬක් නගන්න ඕන. බොහොම ස්තුතියි. ICCPR එක 2007 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ සම්මත කරනකොට මේ කිසිම වැදගත්කමක් තියෙන පනතක් හැටියට කවුරුත් දැක්කේ නැහැ. ඒක මම හිතන්නේ බොහොම කිසිම නිශ්ශබ්දව පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච පනතක්. හැබැයි ඒක දැන් අද වෙනකොට මේ හැම අපි අපේ භාෂාවෙන් කියනවා නම් හැම ගහක් ගලක් ගානෙම කතා කරන ඉතාමත් මේ වැදගත් නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක සමාජයක් හැටියට මම හිතන්නේ ඉතාම හොඳ දෙයක්. සමාජයේ දැනුවත් පුරවැසියන් විතරක් නෙමෙයි මේ දැනුම ලබා ගැනීමේ උවමනාවෙන් ඉන්න අනෙක් අය ඔක්කොම මේ වගේ නීතියක් රටේ පවතින නීතියක් පිළිබඳව මේ තරම් ගැඹුරින් සහ මේ තරම් අඛණ්ඩ විදියට සංවාදවල සාකච්ඡාවල යෙදෙන එක මම හිතන්නේ මේ රටේ තිබෙන ඉතාම හොඳ ලක්ෂණයක්. මේ පැත්තෙන් ගත්තාම ලංකාව දැන් ඒ ඉතාම වැදගත් අවස්ථාව භුක්ති විඳිනවා. ඒ වගේම වැදගත් කාරණේ අපි මේක වෙනස් කරගන්න ඕන කියන අදහසින් කොහොමද මොනවාද අපි කරන්න ඕන දේවල් කියන එකත් සාකච්ඡා කිරීම. ඒ නිසා මේ සාකච්ඡාවත් ඒක එක කොටසක් හැටියට මම අගය කරන්න කැමතියි. දැන් ICCPR පනත 2007 අංක 56 සම්බන්ධයෙන් මේ
මම හිතන විදිහට නම් මේ පනතේ කිසි වරදක් නැහැ. පනත වැරදි දුෂ්ට අපි දන්නවනේ සමහර අසාධාරණ දුෂ්ට පනත් තියෙනවා. නමුත් ICCPR පනත එවැනි පනතක් නෙමෙයි. මේ පනත ගෙනාවේ අර උපුල් පැහැදිලි කරපු විදිහටම අපි අත්සන් කරලා තියෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ තියෙන 20 වෙනි වගන්තිය ලංකාව ඇතුළත ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ පනත් කෙටුම්පත ගෙනාවේ. එතකොට ඒ IC අපි කියන්නේ ඇත්තටම ICCPR කන්වෙන්ෂන් එක. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ තියෙන දේවල් අපි ගොඩක් අපේ නීතිවලට ඒ වෙනකොටත් ඇතුල් කරලා දෙන උදාහරණයක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අදහස් පළ කිරීමේ අයිතිවාසිකම ඒ වගේ ඔක්කොම ICCPR මුල් සම්මුතියේ තියෙන ඒවා. එතකොට මේකෙන් කරේ අර ඒ වෙනකොට වැටෙන්න නොවැටි තිබිච්ච දෙයක් අපේ රටේ නීතිය බවට පත් කරන්න තමයි මේ පනත ගෙනාවේ. දැන් අපි හැමෝම මං හිතන්නේ අඩු වැඩි වශයෙන් එකඟයි මේ පනත අවභාවිත වෙනවා කියලා. පනතේ තියෙන වරදක් නෙමෙයි ඇත්තරම අවභාවිත කිරීම කියන එක ගැන තමයි අපි මේ හැමෝම සාකච්ඡා කරන්නේ. කවුද අවභාවිත කරන්නේ? අවභාවිත කරන්නේ පොලිසිය. මගේ අදහස අනුව නම් අවභාවිත කරන්නේ පොලිසිය. පොලිසිය තමයි අවශ්‍ය වෙලාවට අවභාවිත කරනවා කියලා කියන්නේ මොකක්ද? අවභාවිත කරනවා කියලා කියන්නේ යම්කිසි දෙයක් යෙදිය යුතු තැනට නොයෙදීම, එහෙම නැත්නම් නොයෙදිය යුතු තැනට යෙදීම. මේකනේ අපි අවභාවිත කරනවා කියලා කියන්නේ. නොයොදන්න ඕන තැනකට ඒක යොදන එක, එහෙම නැත්නම් යොදන්න ඕන තැනට නොයොදා සිටින එක. දැන් උපුලුත් පැහැදිලි කරපු විදිහට මේ පනත ආරම්භයේ සිට ආරම්භයේච්චර ලොකු අවධානයක් දිනාගත්තේ නැති වුණාට කාලයක් තිස්සේ යෙදිය යුතු තැන්වලට නොයෙදීමත් නොයෙදිය යුතු තැන්වලට යෙදීමත් බහුල ලෙස සිද්ධ වෙනවා. දැන් අපි කතා කරන්නේ මේ එවැනි කාරණයක් නිසා. එතකොට කවුද මේක අවභාවිත කරන්නේ? මේක අවභාවිත කරන්නේ පොලිසිය. පොලිසිය විවිධාකාර හේතු නිසා මේ පනත තමන්ට ඕන විදිහට හසුරුව ගන්නවා. දැන් මොනවාද මේ විවිධාකාර හේතු? ඇත්ත වශයෙන්ම නම් පොලිසිය බලන්නේ හැම දෙයක්ම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන්නේ උඩ බලාගෙන. මොකද්ද උඩ බලාගෙන කියලා කියන්නේ? පොලිස් නිලධාරීන් තමන්ගේ ඉහළ නිලධාරීන් පල්ලෙහ මට්ටමේ කොස්තාපල්වරු ඊට ඉහළ නිලධාරීන් ඊට ඉහළ නිලධාරීන් ඊටත් ඉහළ නිලධාරීන් ඔහොම ගිහිල්ලා පොලිස්පතිවරයා අනේ පොලිස්පතිවරයා බලනවා පොලිසිය බාර ඇමතිවරයා මොකද කියන්නේ කියලා. පොලිසිය බාර ඇමතිවරයා ඊළඟට සහ ආණ්ඩුව මොකද කියන්නේ, ජනාධිපතිවරයා මේ විදිහට මේ දූරාවලිය උඩට යන කම්ම යනවා. පොලිසිය බලන්නේ මේ වෙලාවේ මේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මොකද හිතන්නේ, ආණ්ඩුව කොයි විදිහට බලයිද? එතකොට පොලිසිය දන්නවා හොඳයි ආණ්ඩුව මේ පනත මේ විදිහට අවභාවිත කිරීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේ පනත මේ විදිහට අවභාවිත කිරීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වනවා නම් පොලිසිය අනිවාර්යයෙන්ම අඩියක් පිටිපස්සට ගන්නවා. පොලිසිය මේ වැඩේ කරන්නේ නැහැ. හැබැයි පොලිසියට අදහසක් තියෙනකොට නෑ මේක අනුමත කරાવી, එහෙම නැත්නම් මේ අය එකක් අනුමත කරන්න පුළුවන්. දෙවැනි එක ඒ අයට ඕන දේ ඒගොල්ලෝ කියන්න පුළුවන් මෙන්න මේක කරන්න කියලා. එහෙම නැත්නම් පොලිසිය මේ වැඩේ කරනකොට අහක බලාගෙන ඉන්න පුළුවන්. මේවනේ වෙන්න පුළුවන් දේවල්. මේ ඕන එකක් ආණ්ඩුවෙන් වෙනවා. එතකොට පොලිසිය බලන ඔය කියන දේවල් වලින් මොනා හරි වෙනවා නම් එක්කෝ ඒ අය කියනවා මේක කරපන් කියලා මේ විදිහට, එහෙම නැත්නම් මුකුත් කියන්නේ නැතුව අනුබල දෙනවා වටෙන් පිටින්, එහෙම නැත්නම් මේ වැඩේ කරගෙන යනකොට අහක බලාගෙන ඉන්නවා. ඔය ඕනම ක්‍රමයකින් ආණ්ඩුවේ ඉහිලින් එන අනුමැතිය පොලිසිය හිතනවා තමන්ට ලැබෙන බලපත්‍රයක්. ඒක උඩ තමයි මේක අවභාවිත කරන්න පොලිසිය දිගටම කටයුතු කරන්නේ. මේකේ මේ ආණ්ඩුව එහෙම නැත්නම් ඒ වෙලාවේ බලේ ඉන්න මේක ඕන පක්ෂයක්. මම නම් සහතික වශයෙන්ම කියනවා මේ වෙලාවේ දේශපාලන වශයෙන් තියෙන ඕනම පක්ෂයක් බලයට ආවොත් මේ පනත අවභාවිත කරන්න පුළුවන්. ඒකට ඕන දේවල් දැනටමත් සමහර අදහස් වලින් එළියට අවිලා තියෙනවා. උදාහරණයක් ලෙස මේවා දේශපාලන කතා, නමුත් රටේ නායකයෝ කියලා තියෙනවා මේකේ මේ ප්‍රස්තුත ප්‍රශ්නය, ඒ කියන්නේ ආගම, ඇත්ත වශයෙන්ම ආගම පදන. දැන් මේ ICCPR මේ පනත දිගින් දිගටම අවභාවිත වෙලා තියෙන ආගමික පදනම. ආගම් වලට මේකෙන් හානියක් වෙනවයි කියන මේ අදහසින් තමයි මේක අවභාවිත කරලා තියෙන්නේ. ආගම කියන එක අපේ දේශපාලනයේ එක බැඳිලා තියෙන්නේ කොහොමද? ආගම අපේ දේශපාලනයත් එක්ක බැඳිලා තියෙන්නේ බොහොම සංවේදී, අත නොතියබිය යුතු. දැන්
පහුගිය දවස්වල සියලු ප්‍රධාන ජනාධිපතිවරයාගේ ඉඳලා ඊළඟට ආන් බලයට ඉඳ ඉන්න පක්ෂවල නායකයන් දක්වා ඒ සියලු දෙනාම පොදුවේ කියපු අදහසක් තමයි ආගම කියන්නේ සංවේදී දෙයක් විහිළු කරන්න ආගම පාවිච්චි කරන්න එපා ආගම කියන්නේ බොහොම මිනිසුන්ට සංවේදී දෙයක් ඒ විහිළු වගේ දේවල් වලට ආගම පාවිච්චි කරන්න එපා විශේෂයෙන්ම නටාෂා ඉදිරි සූර්ය මහත්මියගේ සිද්ධියේදී කිව්වේ දැන් මේ හැම දේශපාලන පක්ෂයක් ඔබ හොඳින් පරීක්ෂා කරලා බලන්න සියලු දේශපාලන පක්ෂ සියලු නායකයෝ මේ අදහසයි දැන් මේක කියපු ගමන්ම පොලිසිය දන්නවා Tamanට මේ ICCPR එක අවභාවිත කරන්න ලැබිච්ච ලයිසන්ස් එක මෙතන තියෙන්නේ මොකද ඒක දැන් මම මේ කියන්නේ මේ ආගම කියන්නේ සංවේදී කාරණයක් ඒකට අත තියන්න එපා කියලා කියන එක නරකයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ නමුත් ඒකෙන් පොලිසිය තේරුම් ගන්නවා මේක අපිට මේක අවභාවිත කරන්න තියෙන අවස්ථාවක් එතකොට ඔය සන්දර්භය ඇතුලේ පොලිසිය විතරක් නෙමෙයි විවිධාකාර බලවේග ජාතිවාදී බලවේග ආගම්වාදී බලවේග හැම ආගමකම හැම ජාතියකම බලවේග කල්ලි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතකොට අර ඒ සමාජයේ හැදෙන අවකාශය ඇතුලේ මේ සියලු අය අපි කියනවා බොහොම ෆ්‍රීලි ප්ලේ කරන්න ගන්නවා ඒ වගේ ප්‍රතිඵල තමයි ඉතින් හිතන හිතන විදිහට ගිල පැමිණිලි දානවා පොතක් ලිව්වත් පැමිණිලි කරනවා සින්දුවක් ලිව්වත් පැමිණිලි කරනවා ටෙලිග්‍රාම් එකක් ලිව්වත් පැමිණිලි කරනවා ගුවන් විදුලි නාට්‍යයක් ලිව්වත් පැමිණිලි කරනවා අපි දන්නවනේ කොච්චර දේවල් එහෙම වෙලා තිනවද කියලා ඊළඟට දැන් ඊයේ අපි දැක්ක චින්තන ධර්මදාස මහත්මයා මහාචාර්ය රොහන් සමරජීව ගිහිල්ලා CID එකට පැමිණිලි කරනවා මේ මාධ්‍යවලින් මාධ්‍යවලින් දිගින් දිගට මේ නටාෂා ඉදිරි සූර්යගේ මේ වොයිස් කට් එක සංස්කරණය කළා සමාජය ඇතුලේ මේ අවුලක් ඇති වෙන විදිහ ප්‍රචාරය කිරීම නිසා ICCPR එකට කටයුතු කරන්න පුළුවන්. ඒකේ තර්කයක් තියෙනවා. ඒකේ තර්කයක් තියෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් පොලිසිය ඒ පැමිණිල්ල අනුව කටයුතු කරනවද නැද්ද කියලා. එතකොට අර උපුල් කියව විදිහට මේක භාවිත වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තයින් පස්සේ පොලිසිය ඔය සියලු කාරණා ඇතුලේ මේක අවභාවිත කරනවා දේශපාලන අධිකාරී වලිනුත් අඩු වැඩි වශයෙන් එක්කෝ මේක අනුමත කිරීම එක්කෝ අහක බලා ගැනීම හෝ ඇනවුම් කිරීම කියන කාරණා වලින් මේකට අවස්ථාව ලැබෙනවා නමුත් ඒකේ ප්‍රතිඵලයේ අවසාන වශයෙන් ගත්තාම ICCR පනත තහනම් කරන එක එහෙම නැත්නම් ඒක රිපීල් කරන එක ඒක ඉවත් කරන එක කියලා මම විශ්වාස කරන්නේ නැහැ එහෙමනම් අපිට මොනවද කරන්න පුළුවන් අත වශයෙන්ම මුල් කතාවේදී කිව්වා මේ පනත යටතේ යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලෝකෙ පිළිගත් මූලධර්ම තියෙනවා. ලෝකෙ පිළිගත් මූලධර්ම තියෙනවා. මොකද මේක අත්‍යන්තයෙන්ම බැඳිලා තියෙන්නේ අර ICCPR මුල් පනතේ තියෙන 19 වෙනි වගන්තියත් එක්ක. 19 වෙනි වගන්තිය කියලා කියන්නේ freedom of expression අදහස් පළ කිරීමේ අයිතිවාසිකම පිළිබඳ මේ වගන්තිය. ඒතකොට ඒකත් එක්ක තමයි මේක එකට බැඳිලා තියෙන්නේ. එතකොට හැමතිස්සෙම තුලණය කරන්න අවශ්‍යයි මේ 20 වෙනි වගන්තියේ තියෙන මේ වරද ICCPR එකේ තියෙන වරද පිළිබඳව කටයුතු කරනකොට 19 වෙනි වගන්තියේ තියෙන අයිතිවාසිකම් එක්ක තුලණය කරන්න ඕන කියන එක ගැන ලෝකයේ ඉතාම ඉහළ මට්ටමේ මානව අයිතිවාසිකම් සාහිත්‍යයක් ගොඩනැගිලා තියෙනවා. අර උපුල් එක ඉංග්‍රීසියෙන් කිව්වා මං හිතන්නේ රබාත් මේ නිර්ණායක හයක් පැහැදිලි කරලා තියෙනවා. ඒක අත වශයෙන්ම ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ අපේ දීපිකා උඩුගම් මහත්මිය ආචාර්ය දීපිකා උඩුගම් මහත්මිය සභාපතිනිය දරපු කාලේ 2019 8 වෙනි මාසේ 29 වෙනිදා මානව හිමිකම් කොමිසම මේ ICCPR ඇක්ට් එක දීර්ඝ වශයෙන් විමර්ශනයේ භාජනය කළා ඔවුන් මේකෙදී අනුගමනය කළ යුතු මූලික නිරීක්ෂණ සහ නිර්දේශ දක්වලා තියෙනවා ඕනම කෙනෙකුට මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබ් එකට ගියොත් එහෙම ඒකේ මේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් මේ ලියවිල්ල තියෙනවා මේක ඇත්තටම අර උපුල් කියපු කාරණා ටික ඔක්කොම සඳහන් වෙනවා මෙන්න මේ දේවල් සලකලා බලන්න ඕන අත්අඩංගුවට ගැනීමේදී ඊළඟට මෙන්න මේ නිර්දේශ අනුව කටයුතු කිරීම අවශ්‍යයි කියලා දැන් අපි හොඳටම දන්නවා නමුත් ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට දත් නැහැ නේද මානව හිමිකම් කොමිෂන් සභාව නිකම්ම නිකම් සභාවක් ඒකට ඉදිරිපත් කරන්න පුළුවන් නිර්දේශ මේ වගේ මඟ පෙන්වීම් මූලධර්ම නමුත් ඒවා පිළි නොගැනීමට ඒ හා සමගම රාජ්‍ය ආයතන පුළුවන් තරම් බැඳිලා ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ පිළි ගැනීම නෙමෙයි පිළි නොගෙන ඉන්න එක. එතකොට එහෙම ගත්තයින් පස්සේ මේ ලියවිල්ලත් අත වශයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබ් එකේ නිකන් නිශ්ශබ්දව තියෙන දෙයක් බවට පත් වෙනවා. හැබැයි
honda pratibatti me washin meka diha idiriyata balanawa nam man hitanne me karana haya saha manava himikam commission sabhave me nirikshana eka ehttarama hudek manava himikam commission sabhave nirikshana neme eksat jatiyenge samvidhanaya eyata de ICCPR sambandhayen pawaththapu vividakara samulu ewaye dakwapu visheshanya adahas ewaye ekathu karagatta moolika moola dharma me okkoma ekkahu karagena thamai meka hadala thiyenne etakota ehttha washinma nan apita nikamma ලකුවට එහෙම මෙයා හොයන්නේ නැතුව මේක උඩම මේ කාරණේ සම්බන්ධයෙන් හොඳ අධ්‍යා මේ දැනුමක් අවබෝධයක් එකතු කරගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට කවුද මේක බලන්නේ? උපුල්ලේ ප්‍රශ්නේ මතු කරා මේක බලන්නේ ආයෙත් අර කිව්ව විදිහම පොලිසිය. පොලිසියට පුළුවන් ද පොලිසියට දැනුම තියනවද පොලිසියට අවබෝධය තියනවද විශේෂඥ ඥානය තියනවද සහ අඩු ගානේ මනා සිහියක් තියනවද මේ කාරණා ගැන සලකලා බලන්න. දැන් මේකේ තියෙන සංකීර්ණ කාරණා එකක් තමයි අර සන්දර්භේ කොයි වගේ තැනකදී මේක කියන්නේ කොයි වගේ මේ සමාජ පසුබිමකදී මේක කියන්නේ ඒ කියන කෙනාට සමාජයේ පොළඹව ගන්න තියෙන බලය මොකද්ද ඊළඟට ඒකෙන් ඇති වෙන ප්‍රතිඵල මේ විදිහේ නිර්ණායක හයක් තියෙනවා ඒතර මේවා සලකලා බලලා තමයි අත්අඩංගුවට ගන්න ඕන කියලා කියන්නේ නමුත් අවාසනාවකට පොලිසියට මේ විචක්ෂණ භාවය නැති බව අපි හොඳටම දන්නවා හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පොලිසියට හැම දෙයක් ගැනම විචක්ෂණ භාවයක් තියෙන්න ඕන කියලා පොලිසියට එහෙම නැහැනේ එහෙම පොලිසියක් හොයාගන්නත් බෑනේ ලෝකේ කොහොම ලංකාව විතර නෙවෙයි ලෝකේ කොහෙවත් නමුත් අඩු ගානේ එක පැත්තකින් මම මේ මම යෝජනා හැටියට කතා කරන්න කැමති දේවල් තමයි පොලිසියට මේ විචක්ෂණ භාවය ඇති කරන්නේ කොහොමද කියන එක ගැන ඒක ඉදිරියේදී මේ මම හිතන්නේ සැලකිල්ලට ගන්න ඕන කාරණය දෙවනි වැදගත් කාරණය අර උපුලුත් කිව්වා මේක සම්බන්ධයෙන් මේ මූලික මූලධර්ම එහෙම නැත්නම් නිර්ණායක කොහොමද නීතියක් බවට පත් කරගන්නේ කියන කාරණේ එහෙම නැත්නම් නීතිමය වශයෙන් බැඳීමක් ඇති කරන දෙයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක බොහෝ විට අපිට පුළුවන්කම තියෙනවා අධිකරණයක් ඉදිරියට ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරියට ගිහිල්ලා විශේෂයෙන් සමහරවිට මූලික අයිතිවාසිකම් නඩුවකදී ඉල්ලා සිටින්න ICCPR එක සම්බන්ධව ඒක ක්‍රියාවේ යෙදවීම සම්බන්ධව නූතන මානව අයිතිවාසිකම් මූලධර්ම පදනම් කරගෙන මාර්ගෝපදේශ සකසන්න කියලා. එතකොට ඒකට විශේෂඥ අදහස් ගන්න පුළුවන් පොලිස් ප්‍රතිවරයට දැන් පහුගිය කාලේ පොලිස් ප්‍රතිවරයට වෙන නියෝග කරලා තිබ්බනේ නොඑක් නොඑක් අවස්ථාවල හදන්න කියලා ගයිඩ්ලයින්ස්. ඒ වගේ මේක සම්බන්ධිනුත් ගයිඩ්ලයින්ස් හදන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන්න පුළුවන්. ඒක දෙවෙනි එක. එකක් පොලිසිය පැත්තෙන් අනෙක් එක අධිකරණයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ඉල්ලන එක. මම තව තුන්වෙනි යෝජනාවකුත් කරන්න කැමතියි. මම කැමති මෙතන ඉන්න නීතිඥ මහතුරු මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය මේ ගැන මොන වගේ අදහසක් දක්වයිද කියන එක දැනගන්න. ඊළඟ මේ දැන් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට එක පැත්තකින් දේශපාලන අධිකාරීන් අනුබලය ලැබෙනවා. පොලිසිය කටයුතු කරනවා. අර කිව්වා වගේම ටක් ගාලා අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තයින් පස්සේ අපනේ එච්චරයි අත්අඩංගුවට ගත්තයින් පස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරා රිමාන්ඩ් බන්ධනාගාරගත කරායින් පස්සේ අර සුවිශේෂ හේතු නැතුව අපනේ දැන් ශක්තික සත්කුමාර මං හිතන්නේ දවස් 130ක් 140ක් විතර හිරේ ඉන්නේ අන්තිමට ඔහු මේ මුදාහරින් ලැබුවා දැන් ඒ කාලේ කවුරුත් දෙන්නේ නැහැ ඒ කාලේ මේ මිනිස්සයා හිරේ එතකොට දැන් මම හිතන දේ තමයි පොලිසිය මේ ගිහිල්ලා සැකකරුව ඉදිරිපත් කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිසිය මේ සැකකරු ඉදිරිපත් කරාම මහේස්ත්‍රාත්වරයෙකුට එහෙම නැත්නම් පහළම අධිකරණ නිලධාරීන්ට පුළුවන්ද මේ කියන නිර්ණායකත් එක්ක සලකලා බලලා තමන් මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න ඕන මේ රිමාන්ඩ් කරනවද නැද්ද කියන එක ගැන තීන්දුවක් ගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ කොටින්ම පොලිසිය ඇවිල්ලා කියනවා මෙහෙම මෙන්න මේ කාරණා මත තමයි අපි මෙයාව අත්අඩංගුවට ගත්තේ කියලා මහේස්ත්‍රාත්වරයෙකුට පුළුවන්ද මේ නිර්ණායක පිළිබඳව අවබෝධයකින් යුක්තව හරි ඕගොල්ලෝ කියන දේවල් මෙන්න මේ දේවල් ඔප්පු වෙලා නැහැ. උදාහරණයක් ලෙස මේ සන්දර්භය, උදාහරණයක් ලෙස මේ පුද්ගලයා කියපු දේ නිසා ඇති වෙලා තියෙන ප්‍රතිඵලය, ඒකෙන් සමාජ කැළඹීමක් ඇති, ඒවා බැලුව බැලමට පේන දේවල්නේ. දැන් උදාහරණයක් ලෙස නතාෂා ඉදිරි සූර්යගේ සිද්ධිය ගත්තොත් එහෙම අපි හොඳටම දන්නවා සමාජ කැළඹිල්ල ඒ කියන්නේ අංචු මාත්‍රයකවත් ඇති වුණ නැහැ. ඒකට ගිය මිනිස්සුත් ටිකට් අරගෙන ගිහිල්ලා අර බිෂොප් එකේ කොළඹ හතේ තියෙන මේ ශාලාවක බැලුවේ බලලා ඒ මිනිස්සු hina වෙලා ඇත්තටම සමාජ කැළඹිල්ල කෙසේ වෙතත් ඒ වැඩේ එතනින් ඉවර වෙලා. නමුත් ඒක සැලකිල්ලට ගන්න ඒ කාරණේ සැලකිල්ලට ගන්නවද නැද්ද කියන එක. එතකොට මම හිතන්නේ මහේස්ත්‍රාත්වරයෙකුට මේ කාරණය සම්බන්ධයෙන් සලකා බලන්න. ඒ කියන්නේ පොලිසිය ඉල්ලන නියෝග පොලිසිය ඉල්ලන්නේ මොකද්ද? අපි මෙයාව අත්අඩංගුවට ගත්තා. මෙන්න මේ දේවල් ගැන අපි පරීක්ෂණ පවත්වාගෙන යනවා. මෙයාව රිමාන්ඩ් කරන්න. ඔච්චරනේ ඉල්ලන්නේ.
මහේස් රාත්තරය ටග්ගල් රිමාන් ඕඩර් එක ගහලා රිමාන් කරනවා. වැඩේ එතනින් එහාට අවුරුදු ගාණක් තිස්සේ ඇදෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ තීරණාත්මක එලා මම යෝජනා කරන්නේ ඇත්තටම මේ විෂම චක්‍රය කඩන්න පුළුවන් එක වැදගත් අවස්ථාවක් තමයි මේ මහේස් රාත්තරයගේ රෝල් එක. පහළ මට්ටමේ අධිකරණ නිලධාරීගේ රෝල් එක. මම හිතන්නේ උපුල් අනිත් අපේ නීතිඥ මහතුරුත් මේ ගැන අදහස් දැක්වුවොත් මම කැමතියි මේක කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියන එක. දැන් මේ ගැන ඇත්තටම ලංකාවේ මේ පූර්වාදර්ශ තියෙනවා. උදාහරණයක් ලෙස අපේ තියෙන ප්‍රකට නඩු දෙකක්. එකක් තමයි මැක්සිමස් ඩැනී නඩුව. අපි හැමෝම දන්න නීතිය ගැන දන්න අය මැක්සිමස් ඩැනී නඩුව සිරිනිමල් සිල්වා කියන හලාවත පොලිස් OIC සම්බන්ධ නඩුව. ඒ නඩුවේදී පුද්ගලයෙක් තමන්ගේ බිරිඳ මේ තමන්ගේ හිතවතියක් එක්ක මේ හෝටල් කාමරයකට ගිහිල්ලා රාත්‍රිය ගත කරනකොට පොලිසියෙන් ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනවා. එතකොට මේකට මූලික අයිතිවාසිකම් නඩුවක් ගියාම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එවකට ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරිය හැටියට මේ නඩුවේ තීන්දුව ලියන්නේ. ඒ තීන්දුවේදී අය ඉතාම පැහැදිලිව සඳහන් කරනවා වැදගත් කාරණයක්. හැබැයි ඇත්තටම යා ඒක කියනවා මම මේක මේ මගේ අදහසක් නෙමෙයි මේක මීට ඉස්සෙල්ල නඩුවකදි කියපු එකක් දීරරත්න මිනිසුරුතුමා මේ මහානාම තිලකරත්න නඩුවේදී ෂෝ වික්‍රමසිංහ බන්දුල වික්‍රමසිංහ නඩුවේදී කියපු කතාවක් මොකද්ද පොලිසිය දීරරත්න මිනිසුරුතුමා කියන කතාව මේකයි මහේස් රාත්වරු එහෙම නැත්නම් අධිකරණ ඉලදාරින් මේ කාරණය සම්බන්ධයෙන් බලන්න ඕන අධිකරණමය මනසකින් තමන්ට අප ඉල්ලු මේ කියන්නේ තමන් ඉදිරියට සැකකරුවෙක් ගෙනාවහම බලන්න ඕන අධිකරණමය මනසකින් මහේස් රාත්වරේ කිසිම වෙලාවක ඒ පාවිච්චි කළ තියෙන අදහස පොලිස් නිලධාරීන්ගේ හෝ විමර්ශන නිලධාරීන්ගේ හෝ එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ අයගේ සාහසික ආශාවන් තෘප්තිමත් කරන්න මිනිසුන්ව රිමාන්ඩ් කරන්න එපා. ඔක තමයි පාවිච්චි කරන වචනේ. ඒ විමර්ශකයන්ගේ සාහසික ආශාවල් තෘප්තිමත් කරන්න මහේස් රාත්වරු රිමාන්ඩ් කරන්න එපා. ඊළඟට කියන වාක්‍ය තමයි අර උපුල් කියපු එක කොටින්ම කිව්වොත් මහේස් රාත්වරු මේ පොලිස් නිලධාරීන්ගේ රබර් ස්ටෑම්ප් එකක් වෙන්න එපා. රබර් මුද්‍රාවක් වෙන්න එපා. කොහොමද රබර් මුද්‍රාවක් වෙන්නේ? පොලිසිය කියනවා රිමාන්ඩ් කරන්න කියලා ටක් ගාලා සීල් එක ගාලා මං රිමාන්ඩ් කරනවා කියලා දානවා. ඕකනම් මහේස් රාත්වරේ කරන්නේ මේ නඩු තීන්දුව. මේ නඩු තීන්දු දෙකේදී කියන්නේ මේක නෙමෙයි මහේස් රාත්වරයාගේ වැඩේ. මහේස් රාත්වරයා බලන්න ඕන අධිකරණමය මනසකින්. අධිකරණමය මනස කියන්නේ මොකක්ද? මම දැන් මේ පුද්ගලයාව රිමාන්ඩ් කරනවා. රිමාන්ඩ් කරයින් පස්සේ එයාගේ ජීවිතේ මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඒකට සුදුසුද මම මේ දැන් ගන්න තීන්දුව කියන එක සලකා බලන්න ඕන කියලා තමයි ඒ නඩු තීන්දු දෙකේදී ඇත්ත වශයෙන්ම මේ විනිශ්චයකාරවරු කියන්නේ. එතකොට මම හිතනවා මම අවසන් කරන්නම් මම හිතනවා මෙන්න මේ කාරණා. දැන් එතකොට ඇත්ත වශයෙන්ම මහේස් රාත්තරු ඒකයිලත් කියලා මම අවසන් කරන්නම් මහේස් රාත්තරු බාරව ඉන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. මහේස් රාත්තරුන්ට අධ්‍යාපනය දීම දැනුම දියුණු කිරීම විනය පාලනය ඔක්කොම බාරව ඉන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා අගමිනිසුරවරයා. එතකොට මේ වගේ සංකීර්ණ නීති සංකීර්ණ සමාජයේ බරපතල විදිහට අවභාවිතා වෙන විවේචනයට බඳුන් වෙලා ඇති නීති සම්බන්ධයෙන් තමන් යටතේ ඉන්න මහේස් රාත්තරු කොයි විදිහට කටයුතු කරන්න ඕනද කියන එක ගැන පුහුණුවීම දැනුම දීම අවබෝධය දීම සහ ඔවුන් මේ එබඳු තීන්දුව ගත්තාම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මං හිතන්නේ. ඒකත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මීට වඩා කරනවා නම් මං හිතන්නේ අපිට අඩු ගන්න මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි. පැති වගන්ති වල තියෙන අර්ථකථන පිළිබඳව විවරණයක් කරා. මං හිතන්නේ මේ පනත ගෙනාපු අරමුණ හොඳයි. හැබැයි ඒක දිගින් දිගටම ක්‍රියාත්මක වුණේ නැහැ අරමුණ. විශේෂයෙන්ම දැන් මේ මෑතවකවානුවේ මේක ක්‍රියාත්මක වන ආකාරයත් එක්ක තමයි මේ කතාබහ ලක් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේකේ තේමාව ගාලු මෝදරෙන් ඉනික්බෙති. ඒ කියන්නේ අරගලයකින් එහාට කි සිස්ටම් චේන්ජ් එකක් කරන්නේ කොහොමද කියන එක. ඒකෙදි දැනට සිදුවෙමින් පවතින දේ ගැන තමයි අපි කතා කරන්නේ. සිදුවෙමින් පවතින දේ භයානකයි. හැබැයි සිද්ධ වෙන යන්න දේ ඊට වැඩිය භයානකයි. මොකද සිදුවෙමින් පවතින්නේ මේ සම්මත කරපු පනතේ ත්‍රස්තවාදය කියන එකට හරි අර්ථ නිරූපණයක් දීලා නැහැ. මේ වගන්ති වලට ඩෙෆිනිෂන් එකක් දීලා නැහැ. ඒ නිසා පොලිසියටම 100%ක් මගේ පෞද්ගලික අදහස බ්ලේම් එක දාන එක එතරම් සාධාරණ නැහැ. මොකද මේ තියෙන විධායක බලයත් එක්ක පොලිසිය විධායකට නතු වෙලා ඉන්නේ. දැන්
මේක සමස්ත සන්දර්භයත් එක්කනේ අපි බලන්න ඕන. දැන් පොලිසිය ස්වාධීන කරන්න කොමිෂන් සභාව ගේනවා. මැතිවරණ ස්වාධීන කරන්න කොමිෂන් සභාව ගේනවා. ඊට පස්සේ කොමිෂන් සභාව අකර්මණ්‍ය කරලා පෙන්නනවා. මානව හිමිකම් කොමිෂන් සභාව වගේ එකට අර ජනරංජන මහත්මයා කිව්වාගේ දත් නැති මේ කෙනෙක් කියලා පෙන්නනවා. මම හිතන්නේ මේ සමස්ත සිස්ටම් එක ඇතුළේ තමයි අවුල තියෙන්නේ. දැන් දැන් මේක මේ ICCPR එකේ කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන උසාවියට දාන්න. දැන් වෙන්න යන දේ ඊට වැඩි භයානකයි. එතකොට දැන් මේ තියෙනක රිවර්ස් කරන්න පුළුවන්ද? ඒ රිවර්ස් කරන්න ප්‍රායෝගික හැකියාව කොහොමද? එහෙනම් ඒක රිවර්ස් කරන්න මොන හරි දෙයක් කරනව නම් ඉස්සෙල්ලාම එන්න තියෙන දේවල් අක්කෝ ගන්න. දැන් මේ සමස්ත සන්දර්භය දිහා බැලුවම දැන් බලන්න පුනරුත්ථාපන අධිකාරී පනත කියලා එකක් ගේන්න හැදුවා. ඒක මමත් පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ මගේ නීතිඥ හිටියේ මේ තාරක නානායකාර මහත්මයා. ඊට පස්සේ දැන් මැයි මාසේ 17 වෙනිදා ගැසට් මාර්තු මාසේ 17 වෙනිදා ගැසට් කරලා තියෙනවා ප්‍රතිදස්ත පනත. දැන් ඒක ICCPR එකනොත් ඔබට යනවා. ඒක විශේෂයෙන්ම 10 වෙනි වගන්තිය අනුව බැලුවහම ජනාධිපතිවරයාට ලැබෙන බලතල අනුව ඕනෑම සංවිධානයක් ඕනෑම කණ්ඩායමක් පොලිස්පතිවරයාගේ නිර්දේශ මත තහනම් කරන්න පුළුවන්. 16 වෙනි වගන්තිය අනුව හරි නිර්වචනයක් නොදීම නිසා කෙනෙක්ට ගෙදරින් එළියට ගියත් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථානයක් කියන එක අර්ථ දක්වලා නැහැ. දැන් මේකේ දැන් කරන්නේ දැන් ප්‍රතිසංස්කරණ කියලා අලුතෙන් ඉදිරිපත් කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි විතරය බැලුව බැලමට හොඳයි. ඊට පස්සේ හංගලා තමයි දෙන්නේ ඉතුරු ටික. දැන් අත්අඩංගුවට ගත්තම මහේස්ත්‍රාත් ගාවට යන්න ඕන. අලුතෙන් එන්න යන එකේ DIG ට පුළුවන් අත්අඩංගුවට ගන්න. එතකොට කොහොමද තියෙන්නේ? මේ රැඳවුම් නියෝගයක් නැතුව. හරිද? එතකොට ඒ නිසා මම හිතන්නේ මම මේ මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේකේ පූර්ණ නිදහස සහ නිදහසේ සීමාව මොකක්ද කියන එක පිළිබඳවත් යම් අවබෝධයක් තියෙන්න ඕන. දැන් බැලුවාම දැන් එක කණ්ඩායමකට මාධ්‍ය විසින් ප්‍රකාශ කරනක රැල්ලක් වෙනකොට තව කණ්ඩායමකට විරුද්ධව ප්‍රකාශයක් කරනකොට ඒක නීති කැඩීමක් වෙනවා. මම ඒ පිළිබඳව විග්‍රහයක් කරන්න යන්නේ නැහැ. මෙතන ඉන්න හැම කෙනාටම මම කියන්නේ මොකද්ද කියලා තේරෙනවා ඇති. ඉතින් ඒ නිසා මේ පනත්වල වෙලා තියෙන්නේ ඩෙෆිනිෂන් එක අර්ථ නිරූපණය හරියට නොදීම. ඒ එකම මම හිතනවා දැන් සමාජ කතිකාවත ඉතාම ඉහළ මට්ටමකට ගෙනාවොත් මේක තව එකක් වෙන්න ඕන. දැන් මේ නීති හදන දෙන පාර්ලිමේන්තුව කියලා කිව්වට ඔව් එතනින් තමයි. දැන් මේ සියලු පනත් අරහා මොකද්ද අපි කතා කරන්නේ? ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම, කතා කිරීමේ අදහස නැති අයිතිය නැතිවීම, ප්‍රකාශනයේ භාවිතයේ අයිතිය උල්ලංඝනය වීම කියන එක. හරිද? එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ නැතිවීම කියන එක කෙටින්ම. එතකොට දැන් මේ ඉස්සෙල්ලාම මේ පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා මේ හැම පක්ෂයකටම. හරිද? දැන් මේ පනත වෙනුවට දැන් අලුත් පනත පාර්ලිමේන්තුවට ගේන්නකමු. දැන් 12 මාර්තුවට සිද්ධ වෙනවා ආණ්ඩු පක්ෂය ගන්න තීරණයට අත උස්සන්න. මට සිද්ධ වෙනවා විපක්ෂය ගන්න තීරණයට අත උස්සන්න. අපිට ඒ නිදහස නැහැනේ. දැන් කල්පනා කරලා බලන්නකෝ. දැන් අයවැයට විරුද්ධව ඡන්ද දෙනවද පක්ෂය මේ පක්ෂව ඡන්ද දෙනවද කියලා මේ පක්ෂ ගන්න තීරණයට අත උස්සනවා. එතකොට කවදා හරි ඉතිහාසයේ ඒ වරදක් වුණා මන්න එයත් අත උස්සන තිබ්බ කෙනෙක් කියලා තමයි කියන්නේ. මම හිතන්නේ එතෙන්ට දක්වාම මේ කතිකාවත සහ පීඩනය මේ එල්ල වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර ගාලු මෝදරින් ඉනික්බිත කියන තැනට අපිට යන්න බැරි වෙනවා. ගාලු මෝදර හෝ ගාලු මෝදරට පෙර කියන තැන හිර වෙනවා අපි. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ දැන් මේ වගේ ශාලාවක සම්මන්ත්‍රණ පැවැත්වීම ඉතාම හොඳයි. මේ වගේ තැනකින් ආරම්භ කරන්න ඕනේ. නමුත් මේක මීට වඩා බිම් මට්ටමට යන ක්‍රමවේදයක් ගෙන එන්න ඕන. මොකද මම එක උදාහරණයක් කියලා නවත්තන්නම්. දැන් ජනතාවට තේරුම් ගැනීමේ හැකියාව ගොඩක් වැඩි. හැබැයි හරියට තේරුම් කෙරුවොත් දැන් උදාහරණයකට දැන් මූල්‍ය ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දී මීට කලින් ඒක මේ වෛරී ප්‍රකාශයක් වගේ, රටට ද්‍රෝහී ප්‍රකාශයක් වගේ. නමුත් ආර්ථික අර්බුදයකට මූණ දුන්නයින් පස්සේ ඔව් නිකන් ඒක හොඳයි වගේ එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ
මේවායේ තියෙන අර්ථ නිරූපණ නොලැබීම නිසා මේවා පාවිච්චි කරන ආකාරය පිළිබඳව සංවාදය ගමට ගෙනියන්න ඕන. නැත්තම් කෙනෙක් අත්අඩංගුවට ගත්තාම මාධ්‍ය හමුවීමක් තියලා ඒක විවේචනය කරලා නැත්තම් කොටුව මේ රේල්වේ ස්ටේෂන් එක ගාව මේ උද්ඝෝෂණයක් කරලා මේව මර්ධනය කරන්න බෑ දේශපාලඥයෝ ඇත්ත කතාව විදිහව ගණන් ගන්නෙත් නැහැ. ඉතින් ඒක නේ යථාර්ථය. ඉතින් ඒ නිසා මේ සමාජ සංවාදය මීට වඩා පුළුල්ව ගෙනහිල්ලා මේවට අර්ථ නිරූපණ දිය යුතුයි කියන මතය තමන් නියෝජනය කරන මහජන නියෝජිතයාට මහජනතාවගෙන් පීඩනයක් එල්ල කරන්න පුළුවන් මට්ටමට ගෙනල්ලා පක්ෂය ඇතුලේ ඒ මහජන නියෝජිතයන්ටත් තමන්ගේ ඒ කියන්නේ ජාතික ආරක්ෂාව වැනි කාරණාවලින් පරිබාහිරව ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින සහ මූලික අයිතිවාසිකම් රකින්න කාරණාවලදී ඒ නිදහස ලැබීමේ තත්වයක් උදා කරගත්තොත් විතරයි මේක වෙනස් කරන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. බොහොම සුදු. මූලික ප්‍රස්තුත කාර්යයේ තියෙන්නේ නතාෂාගේ ප්‍රශ්නේ. එතකොට නතාෂා හරි ජෙරම් හරි එතකොට පේමලා ලතුගොර මහත්තයාගේ මරණයට සම්බන්ධ වෙලා සැකකාර වෙලා ඉන්න 42 දෙනා හරි ඒ සියලුම දෙනා සැකකාරව හැටියට අත්තරුණු ගැනීම සම්බන්ධයෙන් මට තියෙන ශෝකයක්. මොකද හේතුව මම හිතන්නේ මව් කුසින් බිහිවන කිසිම කෙනෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ අපරාධකාරයෙක් කියලා හැටියට. එතකොට අපි සියලු දෙනාම පොදු ජනතාව මහ ජනතාව හැටියට අපි හැමෝම වග කියන්න ඕනේ මේ පුද්ගලයෝ අපරාධකාරයෝ වශයෙන් සැකකාරයෝ වෙන්න හෝ මේ කියන තත්ත්වයට නිර්මාණය වෙන්න. එතකොට මගේ ප්‍රථමයෙන් මම කියනවා ඒ අය සම්බන්ධයෙන් මගේ කනගාටුවක් තියෙනවා. ඉන් අනතුරුව මට මේක බොහොම තෝරා බීරාගෙන මේ මාතෘකාව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ අවස්ථාවේ අපේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ කඳවුරේ සහෝදරයාට අමතරව මගෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ නියෝජනය කියන කාරණය කියලා මම හිතනවා අකලංක බලාපොරොත්තු වෙන ඇත්තේ එහෙම දෙයක්ද කියලා. කොහොම වුණත් මට තියෙන මේක වෙනම කියවීමක්. මොකද මම ඔබ දන්නවා මේ දැන් මම මෙතන ඉන්න 80ක් 90ක් විතර ඉන්නේ අරගලය සම්බන්ධයෙන් වැඩ කරපු අය. හැබැයි මම මගේ දෙමව්පියෝ හිටපු මට අවුරුදු 100 ගානක් තිස්සේ හිමිලා තිබ්බ නිවස කුඩු කරලා මගේ දෙමව්පියෝත් එක්ක හිටපු අවස්ථාවේ කුඩු කරලා තියෙන අවස්ථාවක මම මට ඒක ගැටලුවක් නෑ. මේ මොකද අපි අපේ එක සමහර සැකකාරයෝ මගේ නඩුවේ ගිදරට ගහපු නඩුවේ සමහර සැකකාරෝ අරගලයේ හිටපු අය කියලා හඳුනාගෙන තියෙනවා. මට ඒ සැකකාරු සම්බන්ධ කනගාටුවක් තියෙනවා සහ සංහිඳියාව කියලා මම විශ්වාස කරන්නේ. මොකද පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ ඉන්වික්ටස් චිත්‍රපටිය නැවත නැවතත් පෙන්වී යුතුයි කියලා පාර්ලිමේන්තු කතාවක කියපු කෙනෙක් තමයි මම. ඉන්වික්ටස් කියන්නේ දකුණු අප්‍රිකාවේ ඒ රග කණ්ඩායම නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කොහොමද ඒ කළු ජාතීන් සහ සුදු ජාතීන් අතර සහ සම්බන්ධය ඇති කරලා ඒ ලෝක ජයග්‍රහණය ඇති කරගත්ත ආකාරය පිළිබඳ චිත්‍රපටයක්. ඒක අපි පෙන්විය යුතුයි කියලා ජාතික සංහිඳියාව වෙනුවෙන් මම කරපු ආරාධනාව මට සතුරු එක අතකින් දැන් අධිකාරණ අමාත්‍යාංශයේ තීන්දුවක් අරන් තියෙනවා සෑම සතියකම එක පෙන්වන්න. ඉතින් අපිට පොඩි සතුටක් තියෙනවා අපි කියනවා පාර්ලිමේන්තුවේ යථාර්ථයක් කියනවා ටිකක් කල් ගිහිල්ලා. ඒතර මම කියාගෙන ආවේ දැන් ඒ සන්දර්භය තුළ මට මේ කාරණා එක්ක මට මේ නොගැලපීම එක්ක මට සංහිඳියාව පිළිබඳ මම හිතනවා මට හොඳ සංඥානික තත්ත්වයක් තියෙනවා. මට වුණම නොගැලපීම් සහ පෞකිය අතීතයේ පරණ අමාරු පසමිතුරුකම් අමතක කරලා මට ඇවිල්ලා නව අනාගත ව්‍යාපෘතියක් වෙනුවෙන් එකහු වෙන්න අත්වල බඳ ගැනීම හැකියාවක් තියෙනවා. ඒක මේ නපුංසකකමක්වත් මේ කිසිම නෝන්ජල්කමක් නෙවෙයි. වඩා හොඳ අනාගතයක් වෙනින් සමහර හිත පෑරන තුවාල වෙන කාරණා අපි අමතක කරලා දානවා. අපි එහෙම අමතක කරන්න පුරුදු නැත්තම් දැන් පාර්ලිමේන්තුවේ මම දිගින් දිගටම කතා කරනවා අපේ උතුරු නැගෙනහිර සහෝදරවරුන්ට කරුණා කරලා පරණ දේවල් අපි අමතක කරලා අපින් වෙච්ච වැරදි දාන් අපි ඉස්සරහට යන්න. අපි සිංහල ජාතියද දෙමළ ජාතියද ඉස්සලා ඇතුණේ කියලා කතා කරන්නේ නැතුව සිංහල භාෂාවද දෙමළ භාෂාවද ඉස්සලා ඇතුණේ කියලා කතා කරන්නේ නැතුව යාල්පාලම් වල ඉඩමක් ගන්න ආසද මටත් අවස්ථාවක් දෙන්න කොළඹ වල ඉඩමක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අපි සංහිඳියා යමු කියලා තමයි අපි ආරාධනා කරන්නේ. එතකොට ඒ වෙනුවෙන් අපි සමහර දේවල් අමතක කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සිද්ධන දුටු කැමරතුමායි කාලේ දාලම කොමිෂන් දාගෙන ඒ කොමිෂන් එක ක්‍රියාත්මක කියන්න. එතකොට කවදාකවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ හැම කාරණාවක් සම්බන්ධයෙන් අපි මදහත් සිතින් කටයුතු කරන්න ඕනි කියලා. මේ සංහිඳියාව කියන කාරණේ වචනය හැම පැත්තෙම තියෙන්න ඕන කියන කාරණයකට මම විශ්වාස කරනවා. දැන් අපේ ජනරජන මගේ ගුරුතුමා කිව්වා මේ අවභාවිතාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්ත. හැබැයි අවභාවිතාව කියන කාරණේ කොහෙන්ද අපි නිශ්චය කරගන්නේ? ඒක නිශ්චය කරන්න තියෙන එකම යාන්ත්‍රණය දැන්ට මේ වෙලාවේ අධිකරණය විතරයි. එතකොට එක්ක අධිකරණයේ පූර්වගාමි වඩා ප්‍රගතිශීලී මූණු වරක් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒක අධිකරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ නඩුවේ තීන්දුවක් එනතුරු විමර්ශනයේ විමර්ශකයන්ට ඒ අවස්ථාව ලබා දීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක දේශපාලන වශයෙන් ගත්තාම උපුල් කුමාරක් පෙරුම වගේ ජේෂ්ඨ නීතිජවරුන්ට අපේ මරික් කාර්වණි විරුද්ධ පක්ෂයේ ප්‍රබල කතිකයන්ට මේක හොඳ තෝතැන්න. හොඳ අවස්ථාවක්. මමත් හිටියා නම් ඔබ ස්ථානයේ සමහර විට මේ ගැන මම මේ විදිහට නෙමෙයි කතා කරන්න වෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේද. මම විශ්වාස කරනවා එක දෙයක්. මම එහෙම දේශපාලන වශයෙන් කතා කරගෙන ඉන්නේ නෙමෙයි කියලා ඔබ දැකලා ඇති. මොකද හේතුව පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ගැන අපි නිරන්තරයෙන් කතා කරපු අය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව තුල ඒ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටපු අය. සමහර අනපනත් අපි එළියේ ඔබතුමා එළියේ විරුද්ධව ඡන්දෙ නොදුන්නට ආණ්ඩුව ඒ අනපනත් පාර්ලිමේන්තුවට ගේන්න යනකොට ඒවට විරුද්ධව අපි කතා කරපු අය. ඒ අපි සමහර අනපනත් අපි පස්වර ගත්තා. සමහර අවස්ථාවලදී ආණ්ඩුව ප්‍රසිද්ධියේ වීක්ෂණය කරපු අය සාධනීය ලෙස. හැබැයි ආණ්ඩුව තුල වඩා ඵල ප්‍රයෝජන ඒ අමතිකන් ඒව ගත්ත අය පවා දැන් අද වෙනකොට ගිහිලා හාත්පසින් වෙනත් ආකාරයෙන් වීක්ෂණය කරනවා. අපි ඒක හිම කරන්නේ මොකද හිතුව මේ රට තියෙන තත්ත්වය අනුව. ඒ නිසා තමයි මම කියන්නේ මේ කාරණේ සම්බන්ධයෙන් මම අර මගේත් මතය ජනරජන සර් මේ කාරණේ සම්බන්ධයෙන් මම ඇල්බරෝදා චිත්‍රපටයේ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේ විවෘතව කතා කළා. ඒ අවස්ථාවේ සුභාශිංසන එක් කරලා අපේ රටේ වැඩිහිටි සිනමාවක් තියෙන්න ඕනේ කියලා ප්‍රකාශනයේ සම්බන්ධයෙන් අපි ඍජු මත ඉදිරිපත් කරපුවා. ඒ වගේම අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් එකපාරට අපේ නීතියක් ගේන්න ඇවිල්ලා අපි ඒකට විරුද්ධව කතා කරා. මොකද හේතුව මේ ප්‍රකාශන සම්බන්ධයෙන් ඔය වගේ පටු වෙන්න එපා කියන කාරණා අපි විරුද්ධව කතා කරා. පහන්තර දියල්ලි සිද්ධිය වෙලාවේ අපි පහන්තර ඒ අදාළ අය සම්බන්ධයෙන් අපි කතා කරන්න බොහොම හිටි අපි කතා කරා. හැබැයි ඒ අය ඔක්කොටම ඉස්සෙල්ලා ගිහලා අධිකරණේ වරද්ද පිළිගත්තා. අපි ඔහොම මම කියන්නේ අපි ඊට අමතරව මේ අක්ෂර චිත්‍රපටි සම්බන්ධිතව මම නීති ශිෂ්‍යෙක් හැටියට අපි බොහොම විවෘතව කතා කරපු අය. නමුත් මම මේ වෙලාවේ කියන්නේ මම මතකයි අර සේපාල අමරසිංහ මේක කොහොම හරි මගදී මේ බොහොම ලස්සනට බේරගත්තා. මම කියන්නේ මේ වෙලාවේ අපි ඉන්නේ ආගමික හෝ කිසියම් යාන්ත්‍රයකට ඇතර මම එක දෙයක් කියනවා. මම මගේ පුද්ගලික දේ තමයි මම ආගමත් කිසිම ආගමක් හෝ විශ්වාසයක් සම්බන්ධයෙන් මම විහිළු කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒක මගේ ශිෂ්ටකම කියලා මම විශ්වාස කරනවා. මං හරි ශුද්ධ මිනිස්සෙක්, පොඩි මිනිස්සෙක්, මට හැකියාවක් නැහැ කෙනෙක්ගේ විශ්වාසයත් එක්ක ගනුදෙනු කරන්න. දැන් මෙතන අකලංක ගිහිල්ලා එක පාට හදිස්සියෙ මතක් වෙලා මේ තියෙන බෝධියකට මේ තියෙන සමාන මේ තියෙන ගහකට ගලකට වැන්දොත් මම අකලංකත් එක්ක ආගිව් කරන්න යන්නේ. ඒක මට කරන්න තරම් මට හයියක් නැහැ. මොකද මම එහෙම මම දේවල් දන්නේ නැහැ ලෝකේ. මේ තියෙන මේ තියෙන ඓතිහාසික හෝ මේ තියෙන තත්ත්වයන් තුළ මට එහෙම කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මේ රට තියෙන තත්ත්වය අනුව අපි දන්නවා කවුරුත් මේ රට තියෙන්නේ බොහොම අමාරුවෙන් නිකම් මේක පාලනය කරගන්න. ඒ නිසා සමහරලාට ඔබ දේශපාලන කියන්න පුළුවන් මේක දේශපාලන වශයෙන් ආගම්වාදී අවුස්සන්න, ජාතිවාදී අවුස්සන්න කියන තත්ත්වයන් තුළ ඇතිවෙච්ච තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම විවස්ථාදායකයේ මන්ත්‍රීවරයෙක් හැටියට මං විශ්වාස කරනවා මං බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වයන් තුළ බොහොම අපි පරිස්සම් වෙන්න ඕනේ. ICCPR එක අවභාවිතාව කිරීමෝ ICCPR එක විරුද්ධ මතධාරීන් දඬුවම් ලක් කිරීමට භාවිතා කිරීම කාරණා එක. නමුත් මං අහන්නේ ඇයි මේ කාරණේ සම්බන්ධයෙන් මේ තත්ත්වයක් ඇති වෙන්නේ හේතුව මේ ප්‍රකාශනය කියන කාරණේ කියන කාරණය තුළ මම එතන මට කොටු වෙන්න සිද්ධ වෙනවා. දැන් පැහැදිලිවම අපි දැක්ක අපි කියවලා තියෙනවා භවතරණේ පොත කියවලා තියෙනවා ඊට පස්සේ බුදුන්ගේ රස්තියාදුව ඔය කියන පොත් අපි ඕන්තරම් කියවලා තියෙනවා. හැබැයි වාසනාවකට මේ රටේ පොත් කියවන්නේ කීප දෙනයි. ඒ නිසා ඔය ගැන එච්චර ලොකු කතාවක් ඇති වෙන්නේ නැහැ. ඒක මට ඉවසන්න පුළුවන්. ඇත්තටම මට මගේ ආගම එහෙම කිව්වා කියලා මට ලොකු මට මේ උපේක්ෂාවෙන් මට ඒක දරා ගන්න පුළුවන්. හැබැයි
ඔක්කොම එහෙම නැහනේ. අපේ අපේ බෞද්ධ ආගමේ ඉන්න ගොඩාක් අය මේ මේ ගිනි ගහන කිරිබත් මුට්ටිය අත තියලා තමයි ඉස්සල්ලාම නිවන බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අත පිච්චිලා අවබෝධ වෙලා ඒ කියන්නේ අපි අපි කියනවනේ ඒකට කියන්නේ මොකද්ද ශ්‍රද්ධාවෙන්ද ප්‍රඥාවට ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව වැඩි මිනිහෙක් ඇවිල්ලා පීයකින් එනගෙන එනගෙන කිව්වොත් පල්ලියක ක්‍රිස්තියානි පල්ලියක දේවමියක් අතර අපි මොකද්ද මේ වෙලාවේ කරන්නේ? මං කියන්නේ එතරම් මම ඉන්නේ. ඒ නිසා මම හිතනවා දැන් ICCP අරක පාවිච්චි කළා යම් ආකාරයේ පාලනයක් වෙලා තියෙනවා. දැන් කවුරුත් දන්නවා. ආ මේකෙන් මේකත් එක සෙල්ලම් කරලා හරියන්නේ නැහැ. හිරේ යන්න වෙනවා. දැන් මං ඉල්ලීමක් කරා තමුන්නාසලා ආණ්ඩුවත් එක්ක ඇවිල්ලා එක කතාවක් ඇතිලා මේක කතා කරලා මේ සේපාලමන සිංහ මහත්තයා කොහොමද මේක විනා මේක අයින් කරගත්තේ. මං දන්නේ තාම මං ඒ නඩු වාර්තාව කියවලා නැහැ. ඒක මං හිතන්නේ එයා අතනමගදී ඉවර කරගත්තා. මං යෝජනා කරන්නේ එහෙම දෙයක්. දැන් මේකට මට බෞද්ධ සමාජය මට විරුද්ධව අපි අමෝරා නැගිටි. නමුත් මම හිතනවා දැන් අපි වෛරයෙන් වෛරය නොසන්සිදේ. අපි මේක ඉස්සර දුර දැන් යන්න ඕනේ නැහැ. හැබැයි දැන් ඒකම බෞද්ධ සමාජයේ තියෙන අර ඉඳලා හිටලා නයා කියලා පෙන්වන්න ඕනේ කියලා ඒකත් දැන් මැසේජ් එකක් ගිහිල්ලා තියෙනවා. මෙහෙම ලොකු බලතක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. මේක භාවිතා වෙන්න පුළුවන් Taman කියන දෙයට විරුද්ධව. ඉතින් ඒකත් සමාජගත වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ සමාජයට අවශ්‍ය වෙන්නේ එවැනි තත්වයක්. අපිට අවශ්‍ය නැහැ භාෂණය කියන කාරණය තුළ මිනිස්සුන් හිර කරන්න, ප්‍රකාශන කියන කාරණය මිනිස්සුන් හිර කරන්න. විශේෂයෙන්ම මේ ටිකට් අරන් අපි චිත්‍රපට ගැන අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන් අපි කතා කරේ වැඩිහිටි සිනමාවක් තියෙන ඕන කියන කාරණය තුළ අපි දැක් කිව්වේ ඒ සල්ලි දීලා තමයි චිත්‍රපටි බලන්න යන්නේ. එතකොට ඒක ප්‍රසිද්ධ මාධ්‍යවල පෙන්වන එකක් නෙවෙයි. ඒ අවශ්‍ය වැඩිහිටි විතරයි බලන්න. ඉතින් මේ කියන සියලුම කාරණා එක දෝල්‍ය වෙන තත්වයක්. මේක බොහොම අමාරුයි. සීමා මායිම් එක බවුන්ඩරි එකක් පාලනය කරන්න අඳින්න හරි අමාරුයි. ඒක හැම වෙලාවෙම එකිනෙකාගේ හැසිරීමට එක ඔක්කොමත් එක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේක අපි බොහොම සුමටව අපිට වෙනස් කරගන්න පුළුවන් නම් මම ඇත්තරම මම මගේ භූමිකාව තුළ මම මේ අදහස් දක්වන්නේ ඒ අයට මේ මේ ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් අදාශා සම්බන්ධයෙන් වුණත් අපිට ඒ විමර්ශන කඩිනම් කරලා ඒ අයට යම් ආකාර නිදහසක් අපයක් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපාදන කටයුතු කරන්න පුළුවන් නම් ඒක සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. ඒක නමුත් මම ඒ සඳහා මට නිර්දේශ කරන්න බෑ. මේක දැන් සියල්ලම අධිකරණයේ හමු වෙ තියෙන්නේ. මේ අපි මං හිතන්නේ මෙතන අදහස් දක්වන හැම කෙනාම අධිකරණයට ගරු කරන අය. අධිකරණයේ බොහොමයක් දෙනෙක් අපේ මට පෙර අදහස් දක්වපු මම ඔබතුමාලා වෙනුවෙන් ඒ කාර්යය සම්බන්ධයෙන් ඔබතුමාලා වෙනුවෙනුත් මා වෙනුවෙනුත් කියනවා මේක අධිකරණයේ ප්‍රසුත කාරණයක්. අපි අධිකරණයට ගෞරව කරන්න නෙමෙයි, නමුත් අධිකරණයේ යෝජනා කිරීමක් නෙමෙයි. අපි මේක අපේ අදහස අධිකරණ ක්‍රියාවලියට කිසිම බාධාවක් නොවන ආකාරයට තමයි මේ අදහස් දැක්වීම අපි කරන්න කියන කාරණය. ඉතින් ඒ නිසා මේ මේ අවස්ථාව තුළ මම දකින්නේ ICCPR හෝ ඕනම නීතියක් ICCPR එකේ තරන්නේ වෙන්නේ අපි හදිසි නීතිය ඒක මේ රටේ තිබ්බ ඔය මූලික අයිතිවාසිකම් පරිච්ඡේද 1970 ඉඳලා තිබ්බනේ. හැබැයි මොනතරම් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුණාද? ඒ කියන්නේ හොඳ නීති කියන ඒවා තියෙනවා, නරක නීති කියලා දේවල් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි හොඳ නීති හෝ නරක නීති නෙමෙයි, නීති ක්‍රියාත්මක කරන මිනිස්සුන්ගේ අභිප්‍රායයන් තමයි සියල්ල තීරණය වෙන්නේ. ඉතින් ඒ තුල තමයි මේ සියල්ලම තීරණය වෙන්නේ කියන කාරණේ මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. ඉතින් මේ කියන කාරණාවක බැලුවාම මේ මම විශේෂයෙන්ම දැන් ඔබතුමා කිව්වා මේ අපේ රටේ ආණ්ඩුව වලට තරුණ සංදේශ සහ සම්බන්ධයෙන් සහ මාජිනලයිස් ගෲප් සම්බන්ධයෙන් කිසිම ආකාර ප්‍රතිපත්තියක් නැහැ කියලා. ඒක යම් ආකාරයෙන් විසඳන තත්ත්වයක් තමයි ඔබතුමාත් මට අකලංක සහෝදරයා බොහොම උදව් කරා. ලංකාවේ දැනට LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් පුද්ගලික පනත් කැටුම්පතක් ගෙනල්ලා ඒක නිර්අපරාධීකරණය සම්බන්ධයෙන් අපි ගෙනල්ලා තියෙන සාධනීය පියවර ඒක ඒකම ඊට ඉස්සෙල්ලා අපි ඉදිරිපත් කරපු තරුණයන් සම්බන්ධයෙන් 25% කෝටයක අද මම හිතන්නේ ඒක දෙවන කියවීමේ තියෙන්නේ. බොහොම මම හිතනවා ඊළඟ මාසෙදී ඒ පනත සම්මත වෙයි, පනත් කෙරුපත සම්මත වෙයි. ඒකම LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් නිර්අපරාධීකරණය සම්මත වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ සමග ජනබලවේගී සහ ජනතා විමුක්ති පෙරමුණේ ආශිර්වාදයේ යටතේ ඔබතුමාලාගේ නායකයා එකඟ වුණා ඒකට. ඒකම මම විශාල වශයෙන් දැක්කා මුස්ලිම් ප්‍රජාව මෙතන ඉන්නවා. ඉතින් මම ඔබගෙන් ආරාධනා කරනවා MMDA ගැන කතා කරන්න කියලා. අවසනාවකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලැබුණු ඒ මැන්ඩේට් එක අපිට ක්‍රියාත්මක කරන්න බැරුව ගියා ඒක රටක නීතියක් කියන කාරණේ.
එහෙම වුණා නම් මේ මේ නීතිය මෙච්චර කල් යන්නේ නැහැ. ඉතින් මම හිතනවා එතුමා කියන එක ෆයිනලයිස් කරා කියලා. අපි අපිට උනේ පොලිගමි සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ සතියේ මේ අධිකරණ මැතිතුමා එක්ක මේ මොනවාද මේ සාකච්ඡාවක් තිබිලා දැන් මේ මාතෘකා හතරක් සම්බන්ධව. ඉතින් අනේ පුතුමා පුතුමාලා පොලිගමි සම්බන්ධයෙන් එකක වුණාද? 18 කියන එක මස්ට් කරන්නත් දැන් මෙහෙමයි. දැන් එතන ආගමික කාරණාවක් නේ. ඉතින් ඒක පුළුල්ව කතා කරනවා නම් කියති හොනේ මේ උත්තර නෙමෙයි. ඒතරයි. හොඳයි මම මම මේ ආරාධනා කරේ අතරම ඒ සඳහාත් අපි අවස්ථාව ඉවර කරගත් යුතුයි කාර්ය මතක් කරගමින් මම මම හිතනවා මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් මේ රටේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට සමහර කාරණාවලදී සංවේදීව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ ආණ්ඩුවේ අභිප්‍රායත් එයයි. විශේෂයෙන්ම කිසිම කෙනෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ අවශ්‍යතාවයක් භාෂණයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය පෙනීසිටීම් අපි සියල්ලම කරනවා. පුළුල් පරාසයක් තුළ අදහස් දැක්වීමේ සහ සිතීමේ කියීමේ ලිවීමේ චිත්‍රපට නිපදවීමේ අවශ්‍යතාව වෙනුවෙන් අපි පෙනීනවා කියන කාරණා මතක් කරමින් මේ අවස්ථාවේ ආරාධනා සම්බන්ධ ස්ටේට්මන්ට් එක. අපි මේ ICCPR පනත එහෙම නැත්නම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පිළිබඳව අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරපෙරම් මහත්තුමා බොහොම නීතිමය පැත්තෙන් විග්‍රහයක් කළා. ඊට පස්සේ නීතිඥ KW ජනරංජන මහත්තුමා බොහොම සමාජීය විග්‍රහයක් කළා. දේශපාලන අංශ දෙකෙන් කතා කරපු මහත්තුමාලා ප්‍රායෝගික පැත්තෙන් කතා කරා. මම විශ්වාස කරනවා මේ ICCPR පනත මම ජනරංජන මහත්මයාත් එක්ක එකඟ වෙනවා. එතුමා කතාවේදී කිව්ව අදහස් දක්වන්න කියලා යම් නැත්නම් කාරණා සම්බන්ධයෙන් මම බොහොම පැහැදිලිව එකඟ වෙනවා. මේ පනත වශයෙන් ගත්තහම මේක අර ඩ්‍රැකෝනියන් ලෝ එකක් කියලා අපි කියන රාක්ෂ පනතක් නෙමෙයි. එහෙම එකක් නැහැ. මේක අයිතිවාසිකම් උදුර ගන්න ගෙනාපු පනතකුත් නෙමෙයි. මේ පනතේ නමින්ම පනතේ ලොง ටයිටල් එක එහෙම නැත්නම් පනතේ මූලික විග්‍රහයෙන්ම බොහොම පැහැදිලිව කියනවා මේක මේ අයිතිවාසිකම් දෙන්න හදන පනතක්. මොකද්ද මේකේ පසුබිම? 1948 එක්සත් ජාතීන්ගේ සංවිධාන විසින් මානව හිමිකම් ප්‍රඥාප්තියක් ජාත්‍යන්තර ප්‍රඥාප්තියක් ඇති කළා. ඒ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥාප්තියට නෛතික බලයක් දෙන්න තමයි 1966 ඉන්ටර්නැෂනල් කවනන්ට් ඔන් සිවිල් ඇන්ඩ් පොලිටිකල් රයිට්ස් එහෙම නැත්නම් මේ අපි කියන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය ඇති කරේ. ඒතොර 1980 වෙනකොට ශ්‍රී ලංකාව මේකේ අත්සන් කරලා මේ සම්මුතිය පිළිගත්තා. ඒ වගේ මේක පිළිගන්නත් කලින් 1978 ජයසවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ බොහෝමයක් කාරණා මේ රයිට්ස් චාටර් එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියේ අඩංගු වෙච්ච කරුණු අඩංගු කරගෙන තියෙනවා. එතකොට 2007 අංක 57 මට මතක හැටියට මේ ICCPR පනත අපි කෙටියෙන් අපි දන්න භාෂාවෙන් කිව්වහම පැහැදිලි නිසා මේ පනතේ බලාපොරොත්තු වුණේ අර කිව්වා වගේ ඒ ඉන්ටර්නැෂනල් කවනන්ට් ඔන් සිවිල් ඇන්ඩ් පොලිටිකල් රයිට්ස් කියන ජාත්‍යන්තර සම්මුතියේ 20 වෙනි වගන්තියට අදාළ කරුණු ලංකාවේ නීතියට ඇතුළත් කිරීම. දැන් මේකේ 3 වගන්තිය මේ පනතේ 3 වගන්තිය 3-1 වගන්තිය යටතේ ගත්තහම සරල භාෂාවෙන් කියනවා නම් කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ එහෙම නැත්නම් වෙනස් කොට සැලකීම් එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩත්වය ඇති කරන ආකාරයෙන් ජාතික වශයෙන් ජාතීන් අතර හෝ ආගමික වශයෙන් වෛරය පැතිරවීමක් නොකළ යුත්තේ. මේ වෛරය පැතිරවීම තමයි වැරද්ද. එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා, අපිට ඉතිහාසෙදී හැරිලා බලන්න සිද්ධ වෙනවා 2019 ශක්තික සත්කුමාරගේ සිද්ධිය, ඊට කලින් ෆාතිමා මසාහිමාගේ නැවසුක්කානම ධර්මචක්‍රයක් බවට පත්වීමේ සිද්ධිය, ඊටත් කලින් 2014 මට මතක විදිහට නයෝමි කෝල්මන් කියන යුරෝපීය ජාතික කාන්තාව බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් උඩ වැඩ ඉන්න පක්ෂයක් කොටාගෙන ගුවන්තුරුපලටින් ඇතුළත් වෙනකොටම අත්අඩංගුවට ගත්තා. මේ කාරණා වෛරය පැතිරවීමට ලඟ වෙනවද කියන කාරණේ අපි අහන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ පිළිබඳව මම හිතන්නේ ජනරජන මහත්මයා මතු කරා. දීපිකා උඩගම ආචාර්ය දීපිකා උඩගම ඇතිනිය මානව හිමිකම් කොමිෂන් සභාපතිනිය හැටියට බොහොම විස්තරාත්මක ලේඛනයක් 2019 ඉලි දැක්ුවා. ඒක මේ ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි,
ජාත්‍යන්තර සමාවෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් විශේෂඥයෝ ලව්වා මේ වෛරය පැතිරවීම කියන කාරණය සම්බන්ධයෙන් ත්‍රෙෂෝල් ටෙස්ට් එකක් එහෙම නැත්නම් සමුචිත පරීක්ෂණයක් අංග 6කින් යුක්ත සමුචිත පරීක්ෂණයක් නියාමනයක් ඉදිරිපත් කළා මොකද්ද මේ වෛරය පැතිරවීම කියන කාරණයට අදාළ වෙන්නේ කියලා. හැබැයි අපේ රටේ යම් මාධ්‍යවේදියෙක් හෝ වේවා එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ වේවා දේශපාලන ක්‍රියාකාරිකයෙක් හෝ වේවා කරපු යම් ප්‍රකාශයක් බොහෝ විට සන්දර්භයෙන් පිටතට අරගෙන එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා out of context අරගෙන ඒ අයව දඩයන් කිරීමට තමයි ICCPR පනත සම්ප්‍රදායිකව පාවිච්චි වෙලා තියෙන්නේ. එතනයි මේ විවේචනය තියෙන්නේ. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ 2018 මට මතක හිටි දිගන සිද්ධි උපුල් කුරුණාරත්න මහත්තයා මම නිවැරදි කියලා මම හිතනවා අමිත් වීරසිංහ වත්තඩංගට ගත්තත් මහසොන් බලකාය ICCPR එක යට. එතකොට ජාතිවාදය සහ වෛරය පැතිරවීමට ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පැහැදිලිවම උඩගෙඩි දීපු අනුබල දීපු පුද්ගලයෙක් හැටියට ඔහු අත්අඩංගුවට ගත්ත මේ ICCPR. ඉතින් මේ ICCPR එකේ හොඳ ප්‍රතිඵල ඇති වෙලා තිබෙන්නේ නැත්තේත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා මේකේ ප්‍රධානම ගැටලුව ජනරජන මහත්මයා මතු කරා වගේ මෙහි අප ලබා ගැනීමේ තියෙන දුෂ්කරතාවය. මේක exceptional circumstances එහෙම නැත්නම් සුවිශේෂිත වූ කාරණාවලදී පමණක් මහාධිකරණයෙන් පමණක් අප ලබා ගත හැකි වරදක්. මෙතන තමයි පනිෂ්මන්ට් එක තියෙන්නේ. සැකකාරයෙක්ව දීර්ඝ කාලයක් අප නොමැතිව මහේස්ත්‍රාත් උසාවියකින් අප ලබා ගැනීමේ හැකියාවක් නොමැතිව මහාධිකරණයකින් සුවිශේෂ කාරණා සම්බන්ධයෙන් පමණක් අප ලබා ගැනීමේ අයිතිය සීමා වෙනකොට සාමාන්‍යයෙන් අප පනත යටතේ අපි දන්නවා අප ලබා දීම තමයි රීතිය අප ලබා නොදීම තමයි වැතිරේකය. ඉතින් නමුත් සම්පූර්ණයෙන්ම මෙතනදී වරදිකාරයෙක් වෙන්න කලින් සැකකාරයව දීර්ඝ කාලයක් ශක්තික සත්කුමාරී සිද්ධි දවස් 100 ගාණක් මට මතක වෙදිට දීර්ඝ කාලයක් කොටු කරලා තිබ්බහම එතකොට එයා දඬුවමක් විඳලා ඉවරයි. නිදහස් සමහ බොහෝ දුරට පැහැදිලිව මේ ජාතීන් අතර වෛරය පැතිරවීම ආගමික වෛරය පැතිරවීම එදිරිවාදිකම් ඇති කිරීම ප්‍රචණ්ඩත්වය ඇති කිරීම කියන කාරණා ඔප්පු කරන්න පුළුවන් කාරණා නෙමෙයි බොහෝ වෙලාවට. නමුත් ඒ පුද්ගලයා තමන්ගේ නිදහස ලබලා එනකොට මාස 6ක් රිමාන්ඩ් බන්ධනාගාරය ගත වෙලා ඉවරයි. එතකොට මෙතනදී මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ඇහැකින් බලනකොට මේ පනතේ මේ බරපතල සංශෝධන කීපයක් සඳහා සටන් කරන්න අපි ආරාධනා කරනවා. අපි ප්‍රගතිශීලී මන්ත්‍රීවරු දෙන්නෙක් හැටියට අඳුනගෙන ඉන්න දොළොවත්ත මන්ත්‍රීතුමාත් මගේ මිත්‍ර මාරිකාර් මන්ත්‍රීතුමාත් දෙන්නට අපි ආරාධනා කරනවා මේකට amendments කියන සංශෝධන ගේන්න සටන් කරන්න. සිවිල් ක්‍රියාකාරීන් හැටියට ඔබත් අපිත් එකතු වෙලා ඒකට අවශ්‍ය සහයෝගය දෙමු කියන කාරණය මතක් කරනවා. මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. එක කාරණයක් විතරක් මතක් කරමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ මූලික නීතිය අපේ රටේ ව්‍යවස්ථාව. එතකොට ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් බොහොම පැහැදිලිව ආරක්ෂා කරලා තියෙනවා. එක පැත්තකින් 10 වගන්තිය යටතේ ව්‍යවස්ථාවේ හෘද සාක්ෂියේ චින්තනයේ සහ කැමති ආගමක් ඇදහිීමේ නිදහස ලබලා දීලා තියෙනවා. ඊළඟට 14.1 ආ වගන්තිය යටතේ භාෂණයේ සහ ප්‍රකාශනයේ මූලික නිදහස පිළි අරගෙන තියෙනවා. මේ 10 වගන්තිය 14.1 ආයන්නටත් යටත් කරලා තමයි 9 වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා පෝෂණය කරලා සලකන්නේ. එතකොට බොහොම පැහැදිලිව අපේ ව්‍යවස්ථාවේ 78 අපේ ව්‍යවස්ථාවේ ආධිකතරවරු මේ අනිකුත් ආගම් සඳහාත් නිදහසේ ඇදහිීමේ අයිතිය බොහොම පැහැදිලිව පිළි අරගෙන තියෙනවා. ඉතින් එතකොට මේකට සීමාකම් පනවලා තියෙන්නේ ව්‍යවස්ථාවේ 15.2 වගන්තිය යටතේ ජාතික සහ ආගමික ආරක්ෂා ආගමික සාමය ආරක්ෂා කිරීමේ අරමුණෙන් පමණයි භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සීමාවක් පැනවිය හැකි වන්නේ. එතකොට ඒ ව්‍යවස්ථානුකූල පදනම සහ පසුබිම මත තමයි ICCPR පනත හෝ වෙනත් ඕනෑම නීතියක් ක්‍රියාත්මක කළ යුත්තේ. අවාසනාවකට මේ ජනරජන මහත්මයාගේ වචනයක් පාවිච්චි කරා පොලිසියට මේ විචක්ෂණශීලීභාවය නැහැ. ඉතින් එහෙමනම් මේ වගේ කාරණයක් පිළිබඳව අත්අඩංගුවට ගැනීමද මේ පනතේ අමාත්‍යවරයාට රෙගියුලේෂන්ස් එහෙම නැත්නම් රීති ප්‍රකාශයට පත් කරන්න බලතල තියෙනවා. එතකොට මේ අත්අඩංගුවට ගැනීමේ යම්කිසි රාමුවක් නිර්මාණය කිරීමේ හැකියාව බොහොම පැහැදිලි සංශෝධනයකට නොයා වුණත් ඉතින් මම යෝජනාවක් හැටියට මම කරනවා අපි විෂයභාර අමාත්‍යවරයාට බලපෑම් කරන්නට අවශ්‍යයි. මේ පනත යටතේ අත්අඩංගුවට ගත හැක්කේ කුමන අවස්ථාවලදීද කියන එක සම්බන්ධයෙන්
රීති මේ පැහැදිලිවම සෙක්ෂන් 6 වෙනි නැත්නම් 7 වෙනි වගන්තියේ තියෙන රීති ප්‍රකාශ කරන්න පුළුවන් කුමන අවස්ථාවලද මේ පනතේ ප්‍රතිපත්ති පනතට අදාළ ප්‍රතිපත්තියට අවශ්‍ය බල ගැන්වීම ලබා දෙන්න රීති හදන්න පුළුවන්. එතකොට මේකේ අදාළත්වය ජාතින් අතර වෛරය පැතිරීම වැළැක්වීම නම් ඒකට අවශ්‍ය රාමුව හදන්න බොහොම පැහැදිලිව මේ තියෙන නීතිය ඇතුළේම පුළුවන්. ඒකත් යෝජනාවක් හැටියට සලකන්න කියන ගමන් නැවතත් මේ අවසාන වශයෙන් මේ ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරය කියන්නේ ඇත්තටම අරගලෙන් බිහිවෙච්ච සංවිධානයක්. අරගලෙන් දිනාගත් ජයග්‍රහණ බොහොමයි. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදීව දිනාගත් යුතු ජයග්‍රහණ බොහොමයි. ඒ සම්බන්ධයෙන් වැදගත් බුද්ධිමත් කතිකාවතක් නිර්මාණය කරන්න ගත්ත උත්සාහයටත් මගේ සුබපැතුම් පිළිගන්වමින් ඉදිරියටත් මෙයින් ඔබට ගිහිල්ලා මීටත් වඩා පුළුල් ජනතා නැගිටීමකට මීටත් වඩා පුළුල් බුද්ධිමය නැගිටීමකට සමාජය පොළඹවන්න ඔබට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමග මගේ අදහස් දක්වමින් අවසන් කරන බොහොම ස්තුතියි. මම හිතනවා මේ වගේ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කතිකාවත් මේ පනත ගැන විතරක් නෙමෙයි තව තවත් ඇති වෙන්නට ඕනේ. මේ නිසා මෙම නිදහසේ කතිකාවේ පළවෙනි වැඩසටහන මම හිතන්නේ මේක. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම අකලංක මගේ මිත්‍රා සහ විමුක්ති මගේ මිත්‍රවරුන්ට ස්තුතිවන්ත වෙනවා. සහ මේ පනත පිළිබඳවත් නෙමෙයි රටේ මානව හිමිකම් නිදහස රටේ නීති වෙනස් වෙන්න ඕන අංශ ගණනාවකින් මෙම කතිකාවත් ඉදිරියට යන්න අවශ්‍යයි කියන එක නැවතත් මම මේ වෙලාවේ අවධාරණය කරන්නට අවශ්‍යයි. දැන් අපි අපේ මාතෘකාවට එමු. මොකද්ද මාතෘකාව? ICCPR පනත. දැන් මම හිතන්නේ මේ අපේ කතා කරපු සියලුම කතිකයන් සහ මම දන්නේ නැහැ මම විශ්වාස කරනවා මේ ශාලාවේ සිටින ඔබත් දැන් නිගමනයකට ඇවිල්ලා තියෙනවා මේ ICCPR කියන පනතක් හැටියට in black and white ඒ පනතක් හැටියට ඒකේ ගැටලුවක් නැහැ. ඒ පනත අපි උදාහරණයකට ගත්තොත් ඒ පනත බොහෝ සෙයින් සමාන වෙනවා මේ මහා බ්‍රිතාන්‍යයේ තියෙනවා public order act of 1986 කියලා. ඒ පනතෙත් මේ ආකාරයෙන්ම සඳහන් වෙනවා ආගමකට නැත්නම් ජාතියකට විරුද්ධව වෛරී ප්‍රකාශ කරනවා නම් ඒ පුද්ගලයාව අවුරුදු 7ක් දක්වා කාලයක් සිරගත කරන්නට පුළුවන්. සහ මෑතකදී මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ඒක සීමා වෙලා තිබේ ආගමකට නැත්නම් ජාතියකට අලුතෙන් ඒකට කොටසක් එකතු කරා ලිංගික සුළුතරයකට විරුද්ධ වෛරී ප්‍රකාශයක් කරනවා නම් ඒ පුද්ගලයාවත් අවුරුදු 7ක් දක්වා කාලයක් සිරගත කරන්නට පුළුවන්. ඉතින් මේ නීතියේ මේ ගැටලුව, ඒ කියන්නේ මේ නීතිය නීතියක් හැටියට ගැටලුවක් නෙමෙයි, මේක ඇත්තටම ගොඩාක් ප්‍රගතිශීලී සහ විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටකට අවශ්‍ය නීතියක් කියන එක මම නැවතත් මම හිතන්නේ අපි සියලුම දෙනා එකඟ වෙනවා. මම නැවතත් මේ පිළිබඳව මම ඒ කරුණ අවධාරණය කරනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි මම හිතන්නේ බොහෝ කතිකයන් අද මේ සාකච්ඡා මණ්ඩපේ සාකච්ඡා කරේ මේක භාවිතාවෙද්දි මොනවාද වෙන්න පුළුවන් ගැටලු කියලා. මං ඒ කියන්නේ මෙතනදී ඉදිරිපත් වුණ කාරණා කිහිපයක් අපි බොහොම සංක්ෂිප්තව අපි ගත්තොත් මං හිතන්නේ ප්‍රධාන වශයෙන් ගොඩදෙනේ කතා කරපු දෙයක් තමයි මේ පනත යටතේ ඇප ලබා ගන්න හරිම අමාරුයි. ඇප ලබා ගන්න දීර්ඝ කාලයක් යනවා සහ එම ක්‍රමවේදය ටිකක් සංකීර්ණයි කියන චෝදනාව අද බොහෝ දෙනෙක් ඉදිරිපත් කරා. සහ මං හිතන්නේ තවත් කාරණාවක් මං හිතන්නේ ජනරංජන ගරු නීතිඥතුමා ඉදිරිපත් කරා. ඒ තමයි මේ ලංකාවේ තියෙන මානව හිමිකම් කොමිෂන් සභාවට අපි දත් දීලා නැහැ. ටූත්ලස් ටයිගර් කියලා අපි මේ භාවිතා කරනවා. ඒ කියන්නේ පෙනුමෙන් බලය තියෙනවා. පෙනුමෙන් කොටියෙක් වගේ රුද්‍ර නිකන් මිනිස්සුන්ට යම් බලය පෙන්නලා ඉන්නවා, මාධ්‍ය කතා කරනවා. හැබැයි දත් නැහැ. ඉතින් කඩා පැන්නම හපන්න විදියක් නැහැ. ඉතින් ඒ චෝදනාත් එක්කම මම විශ්වාස කරන්නේ මේ පනතේ ඔය තියෙන චෝදනා, දැන් මේ අද සංවාද මණ්ඩපේ ඉදිරිපත් කරපු චෝදනා
මේ පනතට සීමා වෙච්ච චෝදනා නෙමෙයි. ඒක අපි දකිනවා පනත් ගණනාවකට එල්ල වෙන චෝදනා. උදාහරණයකට ගත්තොත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පනත්. අපි දකිනවා සමහර විට මත්ද්‍රව්‍ය වලට අත්අඩංගුවට ගන්න පුද්ගලයන් මාස 6 අවුරුද්ද අවුරුදු 2 3 අප නැතුව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. සමහර විට ඒ කාලයෙන් පස්සේ නිදහස් වෙනවා. සමහර විට රස පරීක්ෂක වාර්තා එනකම් මාස ගණනාවක් හිරේ රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. කළ අන්තිමට රස පරීක්ෂක වාර්තාවෙන් ඇවිල්ලා කියනවා මේ මත්ද්‍රව්‍ය නෙමෙයි නැත්නම් ඒ අවශ්‍ය ප්‍රමාණය නැහැ කියලා. ඒ වගේම මේ මිනිස් ජාවාරම් සම්බන්ධ රටේ තියෙන නීති අනුවත් ඇප ලබා ගන්න පුළුවන් මහා අධිකරණයෙන් විතරයි. ඒ මිනිස් ජාවාරම් වලට සම්බන්ධය සමහර විට සම්පූර්ණයෙන්ම නිදොස් අය. සමහරට ඒ ගනුදෙනුවට සම්බන්ධ වෙලා නැත්නම් සමහර අය මිනිස් ජාවාරම් කරන අය කියන අහවල් කෙනාට සල්ලි දෙන්න කියලා ඒ පුද්ගලයාවත් අත්අඩංගුවට ගන්නවා. අරන් අවුරුද්ද දෙක රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ පනතට සම්බන්ධ මේ පනතටත් බලපානවා රටේ අනිකුත් පනත්වලට මේ මේ ආගමන විගමන පනතට මිනිස් ජාවාරම් සම්බන්ධ නීතිවලට මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවලට සියලුම දේවල් වලට බලපාන ගැටලු කිහිපයක් තමයි අද මේ සාකච්ඡා මණ්ඩපේ සාකච්ඡා වුණේ. ඉතින් මේකට අපි පුළුල් උත්තරයක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සහ නීති සම්පාදන අංශයේ සේවය කරන සියලු දෙනා ගන්නට ඕනේ. මම හිතන්නේ වඩාත් ප්‍රගතිශීලී සහ සක්‍රීය අප ලබා ගැනීමේ ක්‍රමයක් නැත්නම් මානව හිමිකම් කොමිසම සහ ඒ ස්වාධීන කොමිසම් වලට මීට වඩා බලයක් දීලා මීට වඩා ස්වාධීනත්වයක් දීලා කටයුතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට මේ පනතට විතරක් නෙමෙයි ඒ ඒ ඒ පනත් රාශියටම බලපාන ඔය පොදු කාරණා වලට යම් කිසි විදිහේ පිළිතුරක් ලබා ගන්නට පුළුවන්. දැන් අපි එමු මේ අපි මං ඒ ඒ ප්‍රධාන විවේචන වලට මම ඒ විවේචන වලටත් එකඟයි. ඒ වලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද කියලා මං හිතන්නේ සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ අප ලබා දීමේ ක්‍රමවේදය මං හිතන්නේ සියලුම පනත් වලට අදාළව අපි යම් කිසි විදිහේ වෙනස් වීමකට ලක් විය යුතුයි සහ මේ රටේ ස්වාධීන කොමිෂන් සභා තවත් ශක්තිමත් කරන්න සහ ඒ වලට අවශ්‍ය ස්වාධීනත්වය නැවත ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නට ඕනේ. දැන් අපි අපේ පනතේදී අපි දැක්කා මෑත කාලෙදී විවිධ පුද්ගලයන් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගන්නවා සහ ඒ විමර්ශන සිද්ධ වෙනවා. මේ පිළිබඳ මගේ පෞද්ගලික මතය තමයි ශ්‍රී ලංකාවේ මේ ආගමික සහජීවනයට ජාතීන් අතර සහජීවනයට විරුද්ධව සහ ඒ යම්කිසි සමාජ කැළඹීම් වලට ලක්වන ආකාරයේ ප්‍රකාශ නීතියෙන් දැඩිව පාලනයකට ලක් කරන්නට අවශ්‍යයි. හේතුව තමයි මේ ආගම ජාතිය වැනි කාරණා ශ්‍රී ලංකාවේ සමාජයට දැඩිව සංවේදී කාරණා. මේ හා සම්බන්ධ යම්කිසි අපහාසාත්මක ප්‍රකාශයක් නැත්නම් වෛරී ප්‍රකාශයක් නිසා සමාජයේ විශාල කැළඹීමක් ඇති වෙන්නට පුළුවන්. ඒක ලංකාවට පොදු කාරණාවක් නෙමෙයි, ඒක සමස්ත දකුණු ආසියාවටම පොදු කාරණාවක්. නේ අපි දැක්කා උදාහරණයක් හැටියට ගත්තොත් 2001 අවුරුද්දේදී ප්‍රියන්ත කුමාරදිය වඩන පකිස්තානයේදී ඒ ආගමික පෝස්ටරයක් ඒ සේවා කරන ස්ථානෙ ඉවත් කරා කියලා විශාල සමාජ කැළඹීමක් ඒ රටේ ඇති වුණා. ඒ විතරක් නෙමෙයි ඔහුට ජීවිතයත් අහිමි වුණා. ඒක දකුණු ආසියානු ඒ කලාපේ ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපි දැක්ක අපේ රටේම මේ පිටිගුලියක් නිසා විශාල සමාජයේ කැළඹීමක් ඇති වුණ හැටි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දී මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ අපි කිසිම අවස්ථාවක අවදානමක් අරගෙන
අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අපේ රටේ මිනිස්සුන්ගේ ශරීරයට වෙන්න පුළුවන් හානි සහ විශේෂයෙන්ම අපේ ආර්ථිකයට වෙන්න පුළුවන් හානි සම්බන්ධයෙන් අවධානමක් ඇති අවස්ථාවක අපි ඒ අවධානම ගන්න හොඳ නැහැ කියන මේ මතේ මම පෞද්ගලිකව සහ මම හිතන්නේ අපේ පක්ෂයත් පෙනී සිටනවා කියන එක මම මේ වෙලාවේදී අවධාරණය කරන්නට අවශ්‍යයි මොකද මම දන්නවා සමහරක් විට මේ වෛරී ප්‍රකාශ ලෙස සලකන ප්‍රකාශ සමහර විට ඒ පුද්ගලයා වෛරෙන් නෙමෙයි කරන්නේ නැත්තේ සත්භාවයෙන් කරන්න පුළුවන් ප්‍රකාශ තියෙනවා හැබැයි අපේ නීතියේ අපි හැමතිස්සෙම බලන්නේ සාධාරණ ඒ කියන්නේ අර මට ඒ වචනේ හරියටම මතක නැහැ reasonable person සාධාරණ මිනිසයා ඒ ප්‍රකාශය දිහා බලන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි නිරතුරුවම අපේ අවධානය යොමු කරන්නට ඕනේ සහ යම් කිසි විදිහකින් මනුෂ්‍ය ජීවිත මනුෂ්‍ය ශරීරයට හානි දේපලට හානි ආර්ථිකයට හානි වෙන්න පුළුවන් අවදානමක් තියනවා නම් රජය විසින් මේ පියවර අරන් මේක නවත්තන්නට ඕනේ මොකද අපි දන්නවා ඒ එක එක රටවල් වලට හානිකර දේවල් වෙන්න පුළුවන් සමහර විට මේ වගේ ප්‍රකාශයක් මම එංගලන්තේ හරි ඇමරිකාවේ හරි කරාම ඒ සමාජයේ කැළඹෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි දකුණු ආසියාවේ තියෙන ඒ සමාජයත් ආගමත් ජාතියත් කියන ඒ සංවේදී කාරණා නිසා සමාජයේ දැඩි කැළඹීමකට ලක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අවධානමක් ගැනීම රටේ ආර්ථිකයට, මනුෂ්‍ය ජීවිතවලට සහ රටේ නීතිය සහ සාමාන්‍ය තත්ත්වයේ පවත්වාගෙන යාම පිළිබඳව විශේෂයෙන්ම රජයට වගකීමක් තියෙනවා. ඒ ප්‍රකාශයක් සිදු වුණ වහාම මැදිහත් වෙලා ඒකට අවශ්‍ය පියවර ගන්න. ඉතින් මම විශ්වාස කරනවා සමහර අවස්ථාවලදී මේ පනත ක්‍රියාත්මක කළ යුතුව තිබු අවස්ථාවලදී ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ කියන්නේ මේ පනත ගෙන 2007 ඉඳන් මේ වෙනකන් සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක වුණේ නැහැ. ක්‍රියාත්මක වුණ අවස්ථා තියෙනවා. හැබැයි ඒ ක්‍රියාත්මක වුණ අවස්ථා මම විවේචනය කරන්නට යන්නේ නැහැ. මොකද ඒ අවදානම කිසිම ආකාරයකින් අපිට දකුණු ආසියාතුරුතික රටක් හැටියට ගන්න බෑ. මං නිකන් වෙන නීතියකින් උදාහරණයක් ගෙන්නම්කෝ. ඕගොල්ලෝ දැන් සමහරට සමාජ මාධ්‍ය දකින්න ඇති, පත්‍රවල දකින්න ඇති මේ ළඟදී ශ්‍රී ලාංකික ජාතිකයෙකුට ඔස්ට්‍රේලියාවේදී දඩයක් නියම වෙනවා ඩොලර් 5500ක. හේතුව මොකක්ද? කේල් ලැබරියකුයි මේ හාල් වගේ කුයි ඔස්ට්‍රේලියාවට ගෙනිච්චා කියලා. ඒ පුද්ගලයා සත්භාවයෙන් ඒක කරන්න ඇති. මේ සමහරවිට අපේ උදවියත් ඒ කෘෂි නීති කෘෂි නිරෝධායන නීති පිළිබඳ අවබෝධයක් නැති අය කියනවා අයියෝ අපි මේ පළතුරු ගෙනාවේ අපේ දරුවන්ට කන්න දෙන්න ඇයි මෙහෙම විනාශ කරන්න කියලා ප්‍රශ්න කරනවා. හැබැයි ඒ වගේ උනත් අවදානමක් ඔස්ට්‍රේලියාව වගේ ඒ ජෛව ආරක්ෂණය දැඩිව සලකන රට මොකද ඒ රටේ ඒ ජෛව ගෝලය බොහොම සුවිශේෂී මොකද අනිත් මහද්වීප වලින් වෙන් වෙලා කාලාන්තරයක් ඔස්ට්‍රේලියාව තිබ්බා ඒක නිසා ඒ රටේ ඉන්න සත්තු වෙන රටවල වල නැහැ වෙන රටවල ඉන්න සත්තු ඒ රටේ නැහැ ඉතින් පිට රටකින් එන්න පුළුවන් කෘමීන් ශාක සත්ව විශේෂ වලින් ඒ රටේ විශාල ආර්ථිකයට හානියක් වෙන්න පුළුවන් ඉතින් වෙන කිසිම රටකවට ක්‍රියාත්මක වෙන්නේ නැති ජෛව ආරක්ෂක ක්‍රියාමාර්ගය ඒගොල්ලෝ ගන්නවා. ඉතින් ඒ වගේ අවදානමක් ගන්න කිසිම වෙලාවක ඔස්ට්‍රේලියානු රජය සූදානම් නැහැ. දැඩි අනපනත් ක්‍රියාත්මක කරලා කෙසෙල් ලැබරියක් වේවා, දොඩංගෙඩියක් වුණත් වේවා, ගෙනාවොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරලා දඩ ගහලා සමහරක් විට හිරේ දාලා නීතිය ක්‍රියාත්මක කරනවා ඒ රටේ කෘෂිකර්මය සහ ආර්ථිකය ආරක්ෂා කරන්න. ඉතින් මමත් විශ්වාස කරනවා මං ඒ පන දැන් ඒ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න තිබ පනතක් ඒ වගේම මේ රටේ ආර්ථිකය මේ රටේ මිනිස් ජීවිත සමාජ තත්ත්වය සහ මේ රටේ අර law and order කියන සංකල්පය ආරක්ෂා කරන්න තියෙන පනතක් මේක. ඉතින් ඒ වගේ අවස්ථාවකත් අපි මේ සමාජයේ කැළඹීමට ලක් වෙන්න පුළුවන් අංශු මාත්‍රයක්වත්
තියෙන අවස්ථාවක මේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියන මතය තමයි මම දරන්නේ. හැබැයි මම කලින් කිව්වා වගේ සමහර විට සත්භාවයෙන් කරන දේවල් වුණත් මේ පනතට යටත් වෙන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවවලදී මම නැවතත් මම හිතන්නේ අද නීතිඥවරු බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි අර රබාත් plan of action ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම කිව්වා යම්කිසි නිර්ණායක දිහා බලන්නට ඕනේ. මේ මේ මේකෙන් මේ පනත හරහා යම්කිසි විදිහක සමාජ කැළඹීමක් ඇති වෙන්න පුළුවන්ද, මේක හරහා වෛරී ප්‍රකාශය සිද්ධ වෙලා තියෙනවද කියලා ඒ නිර්ණායක වලට යටත්ව පොලිසිය සහ ඒ නීතිය ක්‍රියාත්මක ආයතන ක්‍රියාත්මක වුණා නම් හොඳයි කියන මතය තමයි මම අද ප්‍රකාශ කරන්න කැමති. මම හිතන්නේ මේ වන විට මේ පනත සම්බන්ධව පනතේ නෛතික පසුබිම සම්බන්ධව ඔබ යම් පුළුල් අවබෝධයක් ලබලා ඇති මීට පෙර කතා කරපු සියලුම කතිකයින් මේ පනත සම්බන්ධයෙන් පනතේ තියෙන විධිවිධාන සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කරා. එකකට කරට මේ පනත 2007 මේ පනත ගේන්න අවස්ථාවේ මේ රටේ තිබිච්ච මේ පනත සම්බන්ධ තිබිච්ච උනන්දුව එක ගත්තොත් මට හිතනවා අපි මේ මේ සංවාදයකදී නැවතත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පිළිබඳව සාකච්ඡා කරන්න සිදුවීමම එක්තරා අවාසනාවන්ත සිදුවීමක් කියලා. මොකද මම මේ අවාසනාවන්ත සිදුවීමක් කියලා දකින්නේ මේ පනත ගෙන ආවේ සමාජ ප්‍රගමණයට. මේක සමාජ ප්‍රගමණයට ගෙන ආපු පනතක්. මේ පනත ගේන්න ඉතාම ආසන්නම හේතුවක් වුණා 2006 වර්ෂයේ සුප්‍රීම කෝට් එකේ නඩුවක් තිබුණා සිංගරාසා වර්සස් ඇටර්නි ජෙනරල්. මේ නඩුවේදී මූලික වශයෙන්ම ICCPR ප්‍රඥප්තියේ තිබෙන කරුණු සම්බන්ධව කතා කරා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වුණේ අපේ රටේ මේ පනතට අදාළව නියෝග ක්‍රියාත්මක කිරීමට නීති සකස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ICCPR සම්මුතියට අපි රටක් විදියට පාර්ශවකරුවෙක් ලෙස සම්බන්ධ වෙලා තිබුණත් ජනාධිපතිවරයාට එවැනි බලයක් නැහැ මේ පනත තියෙන ඒ නියෝග ක්‍රියාත්මක කරන්න. ඒ හින්දා එවකට හිටි සමාජ සිවිල් ක්‍රියාකාරකින්ගේ දැඩි ඉල්ලීම. මොකද පැවතුනේ යුද්ධයේ පැවති සමයක්. විශේෂයෙන්ම ත්‍ස්තවාදී වැළැක්වීම පනත යටතේ විශාල ප්‍රමාණයේ පිරිසක් අප නැතුව රක්ෂිත බන්ධනාගාරගත කළ තිබුණේ. එතකොට එවැනි අවස්ථාවක තමයි මේ පනත එළියට එන්නේ. එතකොට මේ පනත ආපු නිසාම දැන් අපි මොහොතර කලින් අපි කතා කරා ත්‍ස්තවාදී වැළැක්වීමේ පනතම සංශෝධන එන්න තියෙනවා. හැබැයි එවැනි පනතකින් වෙන අපට සිදුවන අවාසියක් වළක්වා ගන්නව නම් ඒකට අවශ්‍ය ප්‍රතික්‍රමෙත් තියෙන මේ පනත ඇතුළේ. මොකද මේ පනත අපි කතා කරන්නේ තුන්වෙනි වගන්තියේ තමයි මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් අවධානය යොමු වෙලා තියෙන්නේ. හැබැයි මේ පනතේ අපි එතනින් එහාට ගියොත් හතරවෙනි වගන්තිය විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන ඔබ අත්අඩංගුවට ගත්තොත් ඔබට රදවීමේ නියෝගයක් තියාගෙන ඔබව අප නැතුව තියාගෙන ඉන්නවනම් ඔබට යන්න තියෙන සුදුසුම පනත තමයි ICCPR. මොකද විශේෂයෙන්ම 2011 වර්ෂයේ විශ්වනාතන් රුද්‍රකුමාරන් LTT සමාජිකේ ඔහු මේ පනත නිසා තමයි ඔහුට යම් සහනයක් ලැබුණේ. ඒ වගේම 2014 වර්ෂයේදී බාලේන්ද්‍රන් චන්ද්‍රකුමාරි. එතකොට මේ පනත අපි මුලිනුත් මේකේදී අදහස් දැක්ව විදිහට සියලු දෙනාම දැක්වා මේක අපි අර රුදුරු රාක්ෂෙක් ලෙස දැකිය යුතු නැහැ. පොද පනතේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පනත ක්‍රියාත්මක කිරීමේදී මේ ඉන්ස්ටිටියුෂන්ස් ආයතනවල ක්‍රියාකාරීත්වය මේ ප්‍රශ්නේ තියෙමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් මේ මූලික පරීක්ෂණ කියන්නේ පොලිසියනේ. එතකොට අපි දන්නවා පොලිසිය කියන ආයතනය අපේ රටේ පොලිසිය කියන ආයතනේ ස්වාධීන ආයතනයක් කියලා අපි කවුරුවක්වත් මම පෞද්ගලිකව පිළිගන්නේ නැහැ. මොකද අපි එවැනි ආයතනයක් ක්‍රියාත්මක වෙන්නේ පවතින දේශපාලන අධිකාරියේ අනුදැනුමසෝ ඒ පරිපූර්ණ දේශපාලන අධිකාරියේ බලපෑමට යටත්. මොකද තවදුරටත් ඒ සිවිල් ස්වාධීන ආයතන විදිහට අපි දකින්නේ නැහැ. එතකොට මේක කුමන ආණ්ඩුවක් බලයට ආවත් කුමන දේශපාලන පක්ෂයක් බලයට ආවත් ඔවුන්ට බලය පවත්වාගෙන යෑම සඳහා
පොලිසිය ඇතුළු ඒ ආයතන Tamanට නතු කරගෙන පවත්වාගෙන යෑම අවශ්‍යතාවයක් ලෙස තියෙනවා. එතකොට එහෙමනම් අපිට මේ ආයතන ස්වාධීන කිරීම කියන එක. අපි දැන් කතා කරන්නේ නිදහසේ කතිකාව අරගලෙන් ඔබට. අපි අරගලයේදී සම්බන්ධ වෙච්ච සියලු දෙනාම කතා කරේ සිස්ටම් චේන්ජ් එක. එතකොට මේ සිස්ටම් චේන්ජ් එක වෙන්න ඕන අනපනත්තර වගේ මේ ආයතනවලත් ඉන්ස්ටිටියුෂන්ස් මේවයි කොහොමද ස්වාධීන කරන්නේ? මොකද ස්වාධීන පොලිස් කමිෂන් සභාවක් කියන එකක් දැන් නැහැ. එතකොට ස්වාධීන පොලිස් කමිෂන් සභාව ඉවත් කළා තියෙන්නේ. එතකොට රාජ්‍ය සේවා කමිෂන් සභාව තිබෙනවා රාජ්‍ය සේවා කමිෂන් එකේ යටතේ. එතකොට එහෙම තැන්වල දාලා පුළුවන් තරම් පොලිස් නිලධාරිනුත් ඔවුන්ට නීතියේ තිබෙන ආකාරයට මේ තමන්ගේ රාජකාරී කරගෙන යාමට හැකියාවක් නැහැ. මොකද ඔවුන්ගේ අපි දන්නවා නම් වශයෙන් නොකියුවත් අපිට පේන පුවත්පත් වලින් බැලුවහම ඊළඟ නියෝජ්‍ය පොලිස්පති කවුද පොලිස්පති කවුද කියන එක මේක ඒක දේශපාලනිකයි. ඔබ සුදුසුෙක් වුණත් ඔබට සුදුසුකම් තිබුණත් ඔබට දේශපාලන බලය නැත්නම් ඔබට ඊළඟ තනතුර ලබා ගැනීම පහසු නැහැ. එවැනි තත්වයක් තුළදී මේ ඉන්න නිලධාරීන් ස්වභාවිකවම මිනිස්සයෝ තමන්ගේ ගමන තුල ඉදිරියට පියවරක් තැබීම සඳහා ඒ සඳහා කත හැකි නමුත් සදාචාරාත්මක නොවන ඕනෑම ක්‍රමවේදයකින් ඒ දේවල් කරන්න පෙළඹෙනවා. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. එහෙනම් අපිට ඒ දේවල් වළක්වන්න පුළුවන් නියම නීති හා රෙගුලාසි පැනවීම තුලින්. විශේෂයෙන්ම මේ පනතේ පැහැදිලිවම දක්වා තිබෙන අමාත්‍යවරයා විසින් නියෝග රෙගුලාසි පනවන්න පුළුවන් කියලා. මම දැන් තාරක මේ අදහස මතු කරා. නමුත් අද වෙනතුරුත් පනත මගින් එවැනි නීති රෙගුලාසි පනවල නැහැ. ඒ හින්දා අපිට මේකෙදි මේ කතිකාවේම අපි යෝජනාවක් විදිහට මේ අවස්ථාව ඉදිරිපත් කරන්න පුළුවන්. පනතේ 9 වෙනි වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් මේකට අවශ්‍ය නීති රෙගුලාසි ටික සැකසීම. මං හිතන්නේ ඒකෙන් පුළුවන් මේ අත්තරංගුවට ගැනීමේදී ක්‍රමවේදය මොකක්ද මේ? දැන් මේක පොලිසි නිලධාරීන් තීරණය කළ ව්‍යවහාරතාවෙන් දැම්මම මේ ආගමකට අපහාසයක් හෝ සිදු වෙනා කියන එක එහෙම නැත්නම් ජන වර්ගයක් නැවතුනා යුද්ධය පැතිරීමට මේක බලපානවා කියන එක නිර්ණායක. දැන් අපි මීට කලින් කතා කරපු මානව හිමිකම් කමිෂන් සභාවේ තියෙන නිර්ණායක සමග රෙගුලාසි හැදීම තමයි අපිට මේ අවස්ථාවේ කරන්න පුළුවන් ලේසිම සහ පහසුම දේ. විශේෂයෙන්ම අමාත්‍යවරයාගේ මෙරියත් වීමයි. මං හිතන්නේ එවැනි දෙයකට ගියොත් අපිට පුළුවන් මේ පනතෙන් පාවිච්චි කරලා වෙන්න පුළුවන් අගතිගායි දේවල් සියල්ලම අපිට කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් ලැබේ. විශේෂයෙන්ම මගින් මෑතකදී මේ පනත වඩාත්ම සංවාදයකටපත් වෙලා තියෙන්නේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස කියන එක. එතකොට ඒ සම්බන්ධව කිව්වොත් අපි හැමෝම දන්නා මේ සමහර මේ දේවල් භාෂණය හා මේ ප්‍රකාශනයේ නිදහස කියන දේ ඇත්තටම අද ලංකාවේ පාවිච්චි වෙන්නේ ඒ ප්‍රකාශනය හෝ ඒ නිදහස ආරක්ෂා කර ගැනීම අරමුණෙන්ම නෙමෙයි. තම තමන්ගේ වූ එක්ක දේශපාලන ව්‍යාපාරයක් වෙන්න පුළුවන් වෙනත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන් ඒ තම තමන්ගේ අරමුණු ඉෂ්ටසිද්ධ කර ගැනීම සඳහා. කෙනෙක් බලේ ඉන්නකොට අවස්ථාවේදී මේ සම්බන්ධව විවේචනය කරන කණ්ඩායම නැවතත් ආණ්ඩුවට පත් වුණෙන් පස්සේ බලේ නැති අවස්ථාවේදී පෙනී සිටිනවා භාෂණය හා ප්‍රකාශන නිදහස වෙනුවෙන් තමන් බලය ගත්තෙන් පස්සේ එහෙම පෙනී ඉන්නේ නැහැ. එතකොට මේ හැමෝම තම තමන්ගේ පරමාර්ථයන් නිශ්චිත කර ගැනීම සඳහා මේ දේවල් පාවිච්චි කරන එක තමයි වෙන්නේ. මොකද උදාහරණයක් ගත්තොත් මේ පහුගිය මම නම් සඳහන් කරන්න නමුත් ඒ සිදුවීම් සිදු වෙලා මාස ගණනාවකට පස්සේ තමයි මේක ආන්දෝලනයක් ඇති වෙන්නේ. සිදුවීම සිද්ධ වෙච්ච වෙලාවේ නෙමෙයි. එතකොට ඒක කිසියම් හෝ කණ්ඩායමක් කුමන හෝ අරමුණක් වෙනුවෙන් කරපු එක්තරා ව්‍යාපෘතියක් වෙන්නත් පුළුවන්. මොකද ඇත්තරම මේ පණදේ තියෙන විදිහට එහෙම දෙයක් වෙනව නම් ඒ සඩන්ලි වෙන්න ඕන. ඒක කරලා ඊට මිනිස්සු ඒ පිළිබඳ කතා ප්‍රශ්නයක් වෙලා මිනිස්සු ආවේගයකට පත් වෙලා එහෙම දෙයක් වෙලා නැහැනේ. මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ සිදුවීම වෙලා යම් කාලයක් ගියන් පස්සේ මේක සමාජ මාධ්‍ය තුලින් මතු කරනවා. අවශ්‍ය නිවුස් ප්ලාන්ට් කරනවා. එතකොට එහෙම කළා අපිට මේ සමාජය කතා කරන්න අපිට මාතෘකාවක් හතර දෙනවා. ටික කාලයක් ඇද්දී තව තැනකට යනවා. එහෙනම් අපි මේ දිහා එක පැත්තකින් අපි මේ නීතිමය පැත්තෙන් මේවා ප්‍රතිසංස්කරණය සම්බන්ධව දකින්නවත් එක්කම අනිත් පැත්තෙන් මේවයි පිටිපස්සේ තියෙන දේශපාලනමය භාවිතාවන් තේරුම් ගත යුතුයි. මොකද එවැනි දේශපාලන භාවිතාවන් තේරුම් ගන්නේ නැතුව අපි සියලු දෙනාම අපි මේ වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. නමුත් ග්‍රාම්‍ය වශයෙන් පාවිච්චි කරන වශයෙන් තමයි මිනිස්සු කඩේ යවනවා කියන එක.
අපිට දේශපාලඥ හොබෙන්න පුළුවන් වෙන වෙන කණ්ඩායම් අපිට ටොපික්ස් හදලා දෙනවා. අපි ඒ ටොපික්ස් අල්ලගෙන අපි යනවා. හැබැයි ඒ ටොපික් එක ඉවර වෙනකොට තව අලුත් ටොපික් එකක් දානවා. එතකොට අපි සහභාගී වෙන්නේ සත්භාවයෙන් ඔබ අපි සියලු දෙනාම සත්භාවයෙන් සහභාගී වෙන්නේ. හැබැයි අවසානයේ ඒක ප්ලේ කරන්නේ. ඒ ප්ලේ කරන කණ්ඩායම ඒකෙන් තමන්ට අවශ්‍ය වාසිය ලබා ගන්න. ඒ හින්දා අපි මේ දේවල් වලදී අපි වඩාත්ම පැහැදිලිව පරීක්ෂා වාරිය සුපරීක්ෂාකාරී වෙන්න ඕන දෙයක් දෙමවමනින් දෙයක් කියව පමණින් අපි ඒකට ඒව පිටිපස්සේ එල්ලීගෙන යන්නේ නැතුව මෙහි තියෙන සැබෑ මර්ථය මොකක්ද මේ දේවල් එළියට මතු කිරීමෙන් දේශපාලඥයන් නොවෙන්න පුළුවන් යම් කණ්ඩායමක් වෙන්න පුළුවන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඒ දේවල් පිළිබඳව අපට වඩාත් ගැඹුරින් හිතන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ගොඩක් දේවල් මිනිසුන්ට කලමනාකරණය කරගන්න පුළුවන් ඒ හින්දා මම මගේ අදහස් දෙක කිව්ව වැඩිදුරටත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සංවාදයේදී අපි මේ ගැන තවදුරටත් කතා කරමු අපි මේ මේ පනත විතරක් නෙමේ ගොඩක් පනත් තියෙනවා සංශෝධනය වෙන්න ඒ සියලු පනත් සම්බන්ධව මේ වගේ කතිකාවක් අපි ඇති කරගමු නීතිමය පැත්තෙන් වෙන්න ඕන සංශෝධන පිළිබඳව හැබැයි ඒත් එක්කම මෙතනදී විශාල ප්‍රමාණයක් තරුණයන් නියෝජනය කරන තරුණ තරුණියන් ඉන්නේ මම උන්ට ආරාධනා කරනවා අකලංකල විශාල හොඳ ප්‍රයත්නයක් දරලා තියෙනවා මේ අනපනත් සංශෝධනය කළා මේ සිස්ටම් චේන්ජ් කරනවා වගේම අපි මේ දේශපාලඥයන් එහෙම නැත්නම් මේ දේවල් පිටිපස්සේ තියෙන දේශපාලන සැලසුම් පිළිබඳවත් අපි අවබෝධයක් අරගෙන අපි මීට වඩා සවිඥානිකව මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු කියන යෝජනාව කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක්